ගුණගරුක බෞද්ධ පින්නතුනි, අද බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි, භාග්‍යතුන් වහන්සේ ලෝක සත්වයා සුවපත් කිරීම උදෙසා අවබෝධ කරගෙන දේශනා කොට වදාළ ඒ නෛර්යානික ධර්ම රත්නයෙන් අබමල් රේණුවක තරම් හෝ ප්‍රමාණයක් යම් කෙනෙක් තවත් බොහෝ දෙනෙකුට යහපතක් සිදු කරවීමේ උතුම් පරමාර්ථයේ ඇතුව දේශනා කරවන්නේ නම් ඒ කාරණාව අයිති වෙන්නේ සද්ධර්ම දානමය පින්කමටයි. සද්ධර්ම දානය කොයිතරම් මහත්ඵලද මහානිසංසදායකද යන බව දැන් මේ සද්ධර්ම ශ්‍රාවක පිරිස හොඳට දන්න පිරිසක්. නමුත් මේ අවස්ථාවේ අපි චිත්ත ප්‍රසාදයේ උදෙසා ඊටාම කෙටියෙන් සිහිපත් කළා. අපේ භාග්‍යතුන් වහන්සේ සක්‍රදේවේන්ද්‍රයන් වහන්සේට සිහිපත් කළා මේ ලෝකේ තියෙන හැම දානයක්ම අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක වූ යම් එකම දානයක් වෙත්නම් ඒ මේ තථාගත ශ්‍රී සද්ධර්ම දානයයි කියලා. මීට වඩා මහත්ඵල, මීට වඩා ආනිසංසදායක වෙනත් එකදු දානයක්වත් මේ ලෝකේ නැති බව භාග්‍යතුන් වහන්සේගේම දේශනාවයි. එහෙමනම් මේ දානය කියන වංශ පරම්පරාවේ තියෙන මූලිකම දානය මේ සද්ධර්ම දානය. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන අය පිළිතුරු අපේ භාග්‍යතුන් වහන්සේ කරුණ පැහැදිලි කළා. මේ සංසාරෙන් ඉක්මනට එතර වෙන්න යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ අය සද්ධර්ම ශ්‍රවණය කළ යුතුමයි. සෝතානුදත සූත්‍රය ඒ සඳහා කරුණු දක්වන අපූර්ව දේශනාව. ඒ වගේම අනුග්‍රහිත සූත්‍රය ඒ පිළිබඳව කරුණු සඳහන් වෙන තවත් ශ්‍රේෂ්ඨ දේශනාව. මීට අමතරව තවත් බොහෝ සූත්‍ර දේශනාවල් වල සද්ධර්ම ශ්‍රවණය කිරීම පිළිබඳව කරුණු කාරණා බොහොම අන්තර්ගතයි. එහෙනම් සසරින් ඉක්මනට මිදෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට ධර්ම ශ්‍රවණය කිරීම ඉතා ප්‍රයෝජනවත්. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ අන්තර්ගත කරමින් සම්මා සම්බුද්ධ කියන මේ ලෝක ධාතුවට පහළ වෙච්ච මහා සත්පුරුෂයන්න් වහන්සේ පිළිබඳව උන්වහන්සේ ගැන කරුණු සඳහන් වෙන එක ගාථා රත්නයක් මම මාතෘකා කරගන්න කල්පනා කළා. බුද්ධෝපි බුද්ධස්ස භණෙය්‍ය වන්නං කප්පම් පිචේ අඤ්ඤමභා සමානෝ කීයේත කප්පෝ චිර දීගමන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස. මේ ගාථාවේ සඳහන් කරනවා බුද්ධෝපි බුද්ධස්ස භණෙය්‍ය වන්නං, ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ අසීමාන්තික ගුණය. තවත් එවන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නම කප්පම්පි චේ අඤ්ඤමභා සමාන, මහා කල්පයක් පුරාවට දේශනා කරන්න පටන් ගත්තොත් ඒ මහා කල්පේ ඉවර වෙනවා. මේ කාරණාව හිතන් අපේ මනසේ ඉදමදි. නමුත් උන්වහන්සේ දේශනා නොකළ බුදුගුණ තවම ඉතුරු වෙනවා. කල්පයක් නිමා වෙනවා බුදුගුණ ඉතුරු වෙනවා. ඒ අපි වාගේ සාමාන්‍ය කෙනෙක් දේශනා කරලා නෙමෙයි තවත් ලෞතුරා බුදු කෙනෙක් දේශනා කරලා. කීයේත කප්පෝ චිරදීග මන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස. එක වර්ණනා කරලා කවදාවත් ඉවර කරන්න බැරි අසහාය ගුණ කදම්බයක්. ආන්ගේ මහා වීරයන් වහන්සේගේ අසහාය බුද්ධ ගුණය මේ පැයකින් හමාරකින් අපිට දේශනා කරන්න හිතන්නවත් බැරි තරහ. නමුත් අපි අපේ ප්‍රමාණයට ශ්‍රද්ධාව දියුණු කරගන්න කරුණු ටිකක් දන්න තරමින් සාකච්ඡා කරගන්න. මේ කාරණාව සාකච්ඡා කරන්න උන්වහන්සේගේ බෝධිසත්ව කාලයේ ඉඳලම අපි කෙටියෙන් කරුණු ටිකක් සිහිපත් කරමු. වෙනතුනේ අපේ බෝසතාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 20කුත් ලක්ෂ 1ක්. මේවා ඉතින් අපිට ඉලක්කම් විතරයි වැටහෙන්නේ නැහැ. මහා කල්ප අසංඛ්‍ය 20ක්. දැන් එතකොට මේ අයට අමුතුවෙන් මහා කල්පේ පැහැදිලි කරන්න වෙයි කියලා මම හිතන්නේ නැහැ. මෙතන දැන් කල්පේ ගැන හුඟක් දන්න අය මෙතන ඉන්න බව මම දන්නවා. නමුත් නොදන්න අයත් ඇත. ඒ නිසා කෙටියෙන් කල්පේ ගැන සිහිපත් කළොත් මේ කාරණාව ඔස්සේ ශ්‍රද්ධාවක් හොයාගෙන යන කෙනෙකුට ආයේ ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. මේ මහා කල්පයක් ඇතුලේ අසංඛ්‍ය කල්ප සහ අන්තර් කල්ප කියලා පුංචි පුංචි කල්ප වෙනම තියෙනවා. මහා කල්පයේ කොටස් 4කට බෙදන්න පුළුවන් අසංඛ්‍ය කල්ප කියලා. මහා කල්පයේ ඇතුලේ අසංඛ්‍ය කල්ප 4ක් තියෙනවා. මහා කල්පයේ ඇතුලේ අන්තර් කල්ප තියෙනවා 256ක්. එතකොට එක අසංඛ්‍ය කල්පයක් ඇතුලේ අන්තර් කල්ප තියෙනවා 64ක්. 64 වරක් 4 256. එතකොට මේ අන්තර් කල්පයකට කොච්චර ආයුෂ තියෙනවද කියන කාරණාව පැහැදිලි කරලා තියෙනවා. අන්තර් කල්පයක් ඇතුලේ මනුස්ස වර්ෂ ඒ කියන්නේ දවස් 365යි. සාමාන්‍යයෙන් ධර්මයේ නම් මේක ගණන් හදන්නේ දවස් 360න්. මොකද අපේ 65 කියන එක සමහර අවුරුදු වල 64ක් වෙනවා. කලාතුරකින් 63ක් වාගෙත් වෙනවා. ඒ වගේ නිසා 360න් තමයි ධර්මයේ ගණන් හැදෙන්නේ මේ අවුරුද්ද කියන කාරණාව. එතකොට එවන් මනුස්ස වර්ෂ අසංඛ්‍ය 86 ලක්ෂ 40000. මේ අන්තර් කල්පයේ ඇතුලේ දවස් 360 අපේ අවුරුදු තියෙනවා කියලා සඳහන් කරනවා. එතකොට අසංඛ්‍ය කියලා කියවේ 1.140කින් ලියන ගාන අසංඛ්‍ය. අතීතයේ ගණන් කරපු ගණනක් මේක. අසංඛ්‍යට ගණන් කරන හැටිත් ධර්මයේ අදත් පෙන්නලා තියෙනවා. එතකොට අන්තර් කල්පය ඇතුලේ තියෙන ආයු ප්‍රමාණය අපේ ඇයිට මතකද? අසංඛ්‍ය 86 ලක්ෂ 40000. එවන් අන්තර් කල්ප 64කින් අසංඛ්‍ය කල්පයේ පොහොසත්, එවන් අසංඛ්‍ය කල්ප 4කින් මහා කල්පයේ පොහොසත්. තවත් විදිහකට කිව්වොත් එවන් අන්තර් කල්ප 64කින් මහා කල්පයක් පොහොසත්. එතකොට එවන් මහා කල්ප අසංඛ්‍ය 20ක්. ඒ වාගේ මහා කල්ප අසංඛ්‍ය 20ක් සහ තවත් ලක්ෂ 1ක්. සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් උන්වහන්සේ එන ගමන් මග. ඔය ගමන් මගේ මහා කල්ප අසංඛ්‍ය 7ක් මනෝ ප්‍රනිධාන. මොනවද මේ මනෝ ප්‍රනිධාන කියලා කියන්නේ? මම බුදු වෙනවා කියලා හිතේ විතරක් තියෙන කාලය. තවත් අසංඛ්‍ය 9ක් වාක් ප්‍රනිධාන. ඒ කියන්නේ මමත් බුදු වෙනවා කියලා කටින් කියනවා, බුදු වෙන්න උත්සාහ දරනවා. ලෞතර බුදුරජාණන් වහන්සේලා මුණ ගැහෙනවා. මහරහතන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා මුණ ගැහෙනවා. උන්වහන්සේලාට කියනවා, ඒ වෙනුවෙන් දම් පැන් දෙනවා, මහා පරිත්‍යාග කරනවා. එහෙම කරගෙන එන කාලයේ මහා කල්ප අසංඛ්‍ය 9යි. එතකොට 9යි 7යි එකතු වුනහම 16යි. එතකොට මනෝ ප්‍රනිධානයටත් වාක් ප්‍රනිධානයටත් මහා කල්ප අසංඛ්‍ය 16ක් ගෙවිලා තියෙනවා. මනෝ ප්‍රනිධාන කාලේ අසංඛ්‍ය 7ක් කාලේ උන්වහන්සේට මුණ ගැහෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේලා 1,25,000 ලෞතර බුදුරුම 1,25,000. එතකොට මේ බුදුරජාණන් වහන්සේලා කොයි තරම් කලාතුරකින්ද පහළ වෙන්නේ? 1,25,000ක් 1,25,000ක් බුදු වෙලා පිරිනවම් පානවා. තාමත් හිතේ විතරයි තියෙන්නේ මාත් බුදු වෙනවා කියලා. කොහොම කාල පරිච්ඡේදයක්ද කියන එක හිතන්න ගියොත් අපි උම්මත්තක භාවයටපත් වෙන්න පුළුවන්. එන් පස්සේ ලෞතර බුදුරජාණන් වහන්සේලා 3,87,000 මුණ ගැහෙනවා වාක් ප්‍රනිධාන කාලේ. උන්වහන්සේලා මුණ ගැහි කියනවා මාත් බුදු වෙනවා. එතකොට මේ බුද්ධත්වය ලබනවා කියන කාරණාව මොන තරම් අපහසුද දුර්ලභද කියන කාරණාව මේකෙන් අපි තේරුම් ගන්න ඕනේ. මොන තරම් වීරියක් තියනවද මේ තරම් බුද්ධ ශාසන පහු කර කර එන්නේ. සසරට බය නැතු මේ තරම් බුදුරජාණන් වහන්සේලා මුණ ගැහිලා. උන්වහන්සේලා ළඟ සසරින් මිදෙන්නේ නැතුව පුළුවන් හැකියාවක් තියාගෙන සමහර කාලවලට නිරේටත් යනවා. තවත් කාලවල වල මේ සතර පායි කොහරි උපදිනවා. එහෙමත් දුක් විඳිමින් නමුත් මගේ පාරමිතාව සම්පූර්ණ කරනවා. ඇයි මේ තනියම සැනසෙන්නද වීරිය? අනිත් අය සනසන්න. අපිව සසරින් මුදවන්න. මෙහෙම වීරියවන්තයෝ හැමතැනම හම්බ වෙනවද? හරීම දුර්ලභයි. ආන් ඒ හින්දා පුළුවන් නම් එක්කෙනෙක් හරි මේ සංසාරයෙන් එළියට ගෙනියන එක වටිනවා කියලා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හැබැයි කෙනෙක් හරි ගෙනියන්න ලෑස්ති වෙනකොට අපේ නිවනටත් බාධා පැමිණෙනවා. ඒකට කමක් නැහැ එක්කෙනෙක් හරි මේ ගෝර බිරං සංසාරයෙන් එළියට ගන්න පුළුවන් නම්. මේ කරුණ හරියට වැටහෙනවා නම් සංසාරේ කොයිතරම් භයානකද කියන එක තේරෙනවා. ලෝක සත්‍යයට බණපදයක්වත් දේශනා කරන්න නැතුව රහතන් වහන්සේ නම පිරිනිවන් පානවා නම් ආන්ගේ රහතන් වහන්සේට දොස් කියන ක්‍රමයක් අපේ ශාසනයේ තියෙනවා. රහත් වෙලා ඉන්නේ. නමුත් ලෝකයට බණපදයක්වත් කියන්නේ නැත්නම් ලෝකයා සසරින් එතර කරන්න අවස්ථාවක් හදන්නේ නැත්නම් ඒ රහතන් වහන්සේට දොස් කියලා තියෙනවා ධම්මඤ්ඤ සූත්‍රය. ඒ කියන්නේ එක්කෙනෙක් හරි අරන් යන එකමයි වටින්නේ. හැබැයි වීරියවන්තයන්ගේ හැටිම එහෙමයි. තනියෙන් මෙතරට යන්නෙම නැහැ. ඒකට උදාහරණ ඕන තරම් සාකච්ඡා කරන්න පුළුවන්. වෙනතන මෙතෙන්ට අපිට සම්බන්ධ කරන්න පුළුවන් තව අපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ යෝධ පුරුෂයෙක්. ඒ තමයි මේ තේරපුත් හබේ වාගේ අය. උන්වහන්සේ තනියම සංසාරයෙන් එතර යන්න හදපු වෙලාවේ තවත් යෝධයෙක් ගෝඨයිම මතක් කළා. ස්වාමීනි, ඔබ වහන්සේ තනියම ඊතර යනවට වඩා තවත් බොහෝ දිනකට යහපතක් කරලා ඊතර යන්නේ ඒක හොඳ නැද්ද කියලා. මොකද සිවුරු ඇරලා යුද්ධෙට යන්න කියපු වෙලාවේ සඳහන් කළා මම එන්නේ මමත් යුද්ධයකට තමයි සූදානම්. මට යුද්ධයක් තියාගෙන තවත් යුද්ධයක් කරන්න විදිහක් නැහැ. හැබැයි උන්වහන්සේගේ යුද්ධයේ කෙලෙස් යුද්ධනේ. ඒක උන්වහන්සේ තනියම ඊතර යන්නේ. ගෝඨයිම්බර මතක් කරලා දෙනවා. ඔබ වහන්සේ තනියම ඊතර යනවට වඩා මේ සම්බුද්ධ ශාසනය බේරලා තිබුණොත් කී දෙනෙකුට යහපතක් හම්බ වෙනවද? කී දෙනෙක් ඊතර යයිද? ආන්ගේ යහපත කරලා තියලා ඊතර යන්න කියලා. ඒ වෙලාවේ තමයි සිවුරු ඇරලා යුද්ධයට අවතීර්ණ වුණේ. ඉතින් මේ මහ බෝසතාණන් වහන්සේලා මොන තරම් වීරිය වඩනවද මොන තරම් කරුණාවක් තියෙනවද මේ තරම් බුදුවරු පහු කරගෙන අපි කෙරෙහි අනුකම්පාවෙන් එන්නේ. එහෙමනම් මනෝ ප්‍රනිධාන කාලේ 3,87,000. එතකොට මේ 3,87,000යි 1,25,000යි එකතු වෙච්චහම 5,12,000. දැන් මහා කල්ප අසංඛ්‍ය 20න් 16ක් ගෙවිලා ඉවරයි. තව තියෙනවා 4. ආන් මේ 4 කාලය තුල තමයි කාය වාග් මනෝ මේ ත්‍රිවිධ ප්‍රනිධානය සම්පූර්ණ කරන කාලය මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ 1ක්. අපි ඔක කෙටියෙන් සඳහන් කරනවා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය කියලා. එතකොට මේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය කියන ඇතුලේ මහා කල්ප අසංඛ්‍ය 4කුත් තව ලක්ෂ 1ක් වෙනම තියෙනවා. ත්‍රිවිධ ප්‍රනිධාන මේ කාලේ මුණ ගැහෙන බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණය 27 නමක්. එයින් බුදුරජාණන් වහන්සේලා 24 නමකකින් අපේ බුදුරජාණන් වහන්සේට නියත විවරණ හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේලා කොට්ටාස 3ක් පිළිබඳව සඳහන් කරනවා. ප්‍රඥාධික, ශ්‍රද්ධාධික, වීර්‍යාධික. අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේ නම. ආන් ඒ නිසා මේ කාර්යය මහා කල්ප අසංඛ්‍ය 4කින් සම්පූර්ණ කරනවා. ශ්‍රද්ධාධික බුදුරජාණන් වහන්සේට නියත විවරණයෙන් පස්සේ කොච්චර කාලයක් යනවද? මහා කල්ප අසංඛ්‍ය 8යි ලක්ෂ 1ක්. වීරවන්ත බුදුරජාණන් වහන්සේට මහා කල්ප අසංඛ්‍ය 16යි ලක්ෂ 1ක්. හැබැයි ඒ වීරිය කියලා කියන්නේ ඒක පුදුම වීරිය. වීරවන්ත බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා උන්වහන්සේ මොනතරම් වීරවන්තද? උන්වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 16කින් කරන්න සූදානම් වෙන දේ ප්‍රඥාවන්ත බුදුරජාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 4කින් කරන්නේ කොහොමද? ඒක අරබෝසතාණන් වහන්සේ දන්නවනම් උන්වහන්සේ ඒක මහා කල්ප අසංඛ්‍ය 4න් කරනවා. ඒ තරම් වීරියක් තියෙනවා. එහෙනම් ප්‍රඥාධික බෝසතාණන් වහන්සේ නම මේ කාර්යය කරන්නේ කොහොමද කියන කාරණාව වීරියාධික බෝසතාණන් වහන්සේට හිතා ගන්නවත් බෑ කියලා ධර්මයේ සඳහන් කරනවා. ඒ තරම්ම ශ්‍රේෂ්ඨ අවස්ථාවක් අපට මුණ ගැහෙන අපේ මේ බුදුරජාණන් වහන්සේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ එවන් උදාාර ප්‍රඥාවන්ත සත්පුරුෂයන්න් වහන්සේ නම. බුදුවරුන්ගේ ප්‍රඥාව අපිට සීමා කරන්න බෑ. ඒක භාග්‍යතුන් වහන්සේලගේ මට්ටමින් භාග්‍යතුන් වහන්සේලා දකින්න දෙයක්. නමුත් අපේ භාග්‍යතුන් වහන්සේ තරම්ම උත්තරීතරයි. එතකොට මේ සාර අසංඛ්‍ය කල්ප ලක්ෂ 4 ගෙවන කාලේ ලෞතර බුදුරජාණන් වහන්සේලා 27 නමක් උන්වහන්සේට මුණ ගැහෙනවා. අපේ බෝසතාණන් වහන්සේ මේ කාලේ දෙව්ලොවින් මනුලොවට වැඩලා බොහෝම ඉසුරුමත් පවුලක දරුවෙක් වෙලා ඉපදෙනවා. ඒ කාලේ මේ දරුවට නම තියෙනවා සුමේද කියලා. පස්සේ කාලේ ගිහි ගියා තැහැරලා දාලා යනවා. ඒ සුමේද කියලා කියන්නේ ප්‍රඥාවන්තයාට නම. අම්මා තාත්තා මරණයටපත් වුණාට පස්සේ ගබඩා බාරකාරවරු ඊළඟට මේ පෙළපතේ ප්‍රධානියා වෙන මේ තරුණ පුතා අඬගහගෙන ගිහිල්ලා පෙන්නනවා මේ ඔබට අයිති ධනස්කන්ධයයි මේ තියෙන්නේ. මේ සියල්ලම දැන් ඔබේ. කොච්චර පිරිසක් හම්බ කරපු ධනෙද මේ? හත්මුතු පරම්පරාවක ධනස්කන්ධය. ඒ වෙලාවේ අහුවා. ඇයි මේ ධනෙ හම්බ කරපු අය ගෙනිච්ච නැත්තේ කියලා. නෑ ස්වාමීනි. දැන් මේ ඔක්කොම අයිති ඔබ වහන්සේට. නිශ්ශබ්දව කල්පනා කළා මේගොල්ලෝ ඔක්කොම හම්බ කරලා තියලා ගිහිල්ලා මට මේ වගේ වැඩක් නෑ. හැබැයි මම මෙව ඔක්කොම අරන් යන්න ඕනේ. එහෙම කල්පනා කරලා රජුරුව ළඟට ගිහිල්ලා කාරණාව කීවා. රජුරුවන්ට කාරණාව කියලා දන් දෙන්න ඕනේ කීවට පස්සේ රජුරුවන්ගෙන් අවසර හම්බුණා. ඒ අවසර අරගෙන මාලිගාවට ඇවිල්ලා හැම ගබඩාවක්ම දොරවල් වර්ත කළා. තමන්ගේ මාලිකාවේ වාසල් පවුරේ 4 පැත්තෙම දොරටු ටික විවෘත කළා. අඬබෙරියක් යවුවා. සුමේද මාලිකාවේ තියෙන සියලුම ධනස්කන්ධය දන් දෙනවා. ඇවිල්ලා අරගෙන යන්න කියලා. රාදවල් දෙකේම විවෘතයි. හැබැයි මේ දුප්පත් අයට විතරක් කියලා සීමාවක් නැහැ. දුප්පත් පෝසත් තව රජවරුන්ට ඕනේ තරම් ඇවිල්ලා අරන් යන්න පුළුවන්. කිසිම ලෝභකමක් හිතුන්නේ නැද්ද කියලා සඳහන් කරනවා. මේ රං රිදී මුතු මැණි ඒ පිළිබඳව ලෝභකමක් ආවෙම නැද්ද? ඒකට උත්තරයක් දෙනවා. स्त्री पुरुषयन मल पह करලා ඒ දිහා හැරිලවත් බලන්නේ නැතුව පිළිකුලෙන් ආපහු යන්නේ යම්සේද සුමේද තාපසතුමා මේ වෙලාවේ තාම තාපස නෙමේ ඒ ධනස්කන්ධය ප්‍රතික්ෂේප කරුවේ විදිහට කියලා හත් දවසක් විතර ඒ සියල්ල දීලා ගෙදරින් පිට වෙලා ඇඳිවත විතරක් අරගෙන කැලෑවේ පොඩි පන්සලක් හදාගෙන බණ භාවනා කළා ඒ භාවනාව තව ටිකක් දියුණු වෙවි යනකොට කල්පනා කළා අච්චර ලොකු මාලිගාවක් අතහැරලා ඇවිල්ලා මම මෙතන අතුපැලක් අල්ලගෙන දැන් මේක තෙමෙනකොට ඒක වහන් හැවිලි කරන්නයි අපිරිසිදු වෙනකොට අතු ගන්නයි කඩා වැටෙන්න දෙනකොට මුක්කු තියන්නයි ඉතින් එහෙම ඕනේ නැහැ නේ අර මාලිගාවේ හිටියන මේකත් එපා කියලා අතුපැලත් අතහැරියා සඳහන් කරනවා අරගෙන ආපු එක මැඳිවත් ඒකත් එපා කියලා අඳුන් දිවි සමට මාරු වුණා කියලා බිලි වහ ගන්නට ඒ තරම් අත්හැරියා එහෙම අත්හැරලා භාවනා කරලා ධ්‍යාන අභිඥා ලබා ගත්තා මේ කාලේ දීපංකර කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා තාපසතුමා දන්නේ නැහැ මේක බුද්ධෝත්පාදයක් කියලා බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියලා දන්නේ නැහැ. නිතරම අහසින් ගමන් බිමන් යනවා මිනිස්සු දන්නවා දකින්නවා. මහ ඍෂිවරයෙක් කියලා. මේ ඍෂිවරයා අහසින් යනවා මිනිස්සු දැකලා තියෙනවා ඒක පුදුමයක් නෙමෙයි. එක දවසක් අහසින් යන වෙලාවේ මිනිස්සු පාරක් හදනවා. ගමේ මිනිස්සු පාරක් හදන්නේ ඇයි? මිනිස්සුන්ගෙන් කතා කරලා හෙව ඇයි? හදිසියේ පාරක් හදන්නේ. ආන් ඒ වෙලාවේ සඳහන් කළා මහ ඍෂිතුමනි දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේට දානෙට වඩින්න පාර හදනවා කියලා. මිනිස්සු දන්නේ නැහැ නේ තාපසතුමා එහෙම වගක් දන්නේ නැති බව. හැබැයි මේක ඇහෙනකොට ඇති වෙච්ච ප්‍රීතිය කොයි තරම්ද කියන කාරණාව කියලා නිමා කරන්න බෑ. ආන් එවන් ප්‍රීතියින්ට කියනවා පස්වනක් ප්‍රීතිය කියලා. මොකද්ද මේ පස්වනක් ප්‍රීතිය කියලා කියන්නේ? ආකාර පහකින් හිතේ උපදින ප්‍රීතිය. කණිකා ප්‍රීති, කුද්දකා ප්‍රීති, ඔක්කාන්තික ප්‍රීති ආදී වශයෙන් සඳහන් කරනවා ප්‍රීතිය. අපට ඇති වෙන ප්‍රීතිය අපි භාග්‍යතුන් වහන්සේ ගැන ඇති වෙන ප්‍රීතිය ගැන විතරක් සඳහන් කරනවා. මේ ප්‍රීතිය කියන වචනය ප්‍රීති ප්‍රමෝද කියලා අපි සඳහන් කරනවා සමහර වෙලාවට. මේ ප්‍රමෝදය කියන වචනයට පාලියෙන් කියන්නේ පාමොජ්ජ කියලා. ඒකෝට මොකද්ද මේ පාමොජ්ජ හේවත් ප්‍රමෝදය? මේක ප්‍රීතියත් එක්ක බැඳිලානේ ඒකනේ ප්‍රීති ප්‍රමෝදය කියලා අපි කියන්නේ. ආන්ගේ ප්‍රමෝදය කියන එකට හඳුන්වන්නේ තරුණ ප්‍රීතිය කියලා. එතකොට ඇයි තරුණ ප්‍රීතිය? තරුණයා කියලා කියන්නේ තවම සමාජයේ හොඳටම අත්දැකීම් නැති මුහුකුරා ගිහිල්ලා නැති කෙනෙක් තමයි තරුණයා කියලා කියන්නේ. වැඩිහිටියෙක් ඊට වඩා හොඳට මුහුකුරා ගිහිල්ලා. එහෙනම් අපේ ප්‍රීතියත් තාම හාත්පස පැතිරිලා නැහැ. තරුණ මට්ටමේ තමයි මේ ප්‍රීතිය තියෙන්නේ. නමුත් මෙතන කතා කරන මේ පස්වනක් ප්‍රීතිය කියලා කියන්නේ හැම පැත්තෙම පරිපූර්ණ වූ ප්‍රීතියක්. එවන් ප්‍රීතියක් ඇති වුණොත් යම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ සම්බන්ධව කොයිතරම් වටිනවද? සමහර කෙනෙකුට ප්‍රීතිය නිසා මේ ශරීරයේ රෝමෝත්ගමණය වෙනවා. ප්‍රීතිය වැඩිකමට. තව කෙනෙකුට ප්‍රීතිය වැඩි නිසා කඳුළු නැගෙනවා ඇස්වලට. ඒක දරා ගන්න බැරුව යනවා. ඇඟේ ඇතුලින් වෙවුල වගේ එනවා ඒක දරා ගන්න බෑ. හරියට නිකන් විදුලි කොටනවා වගේ. තව වෙලාවක තියෙනවා රළ පෙරලෙනවා වගේ ඇතුලින් එනවා ඒක එළියටම පිට වෙනවා ප්‍රීතිය වැඩිකමට. තව ප්‍රීතියක් දෙනවා ඔක්කාන්තික ප්‍රීති කියලා. ඒ කියන්නේ ප්‍රීතිය නිසා පුද්ගලයා උඩ යනවා. දැන් සාමාන්‍යයෙන් ධානය තියෙන කෙනෙක් ඉහළින් යන බව අපි දන්නවා. ඒ විතරක් නෙමෙයි ප්‍රීතියනුත් පුද්ගලයන් ඉහළින් යනවා. ඒ පිළිබඳව කරුණු කාරණාත් සඳහන් කරනවා අපේ ධර්ම ග්‍රන්ථවල. එක කාන්තාවක් මේ කඳුකර ප්‍රදේශයක මේගොල්ලෝ ජීවත් වෙන්නේ. මෙහා කන්දේ ගම, එහා කන්දේ පන්සල. මේ තරුණ කාන්තාව දරුවෙක් ප්‍රසූත කරන්නයි ඉන්නේ. කන්ද උඩට ගොඩ වෙන්න ඕන නිසා ගෙදර ඇය නිවසේ තියලා ඒගොල්ලෝ පන්සල් යනවා. දැන් අර තැනැත්තිය එළියට වෙලා පන්සල් යන පිරිස දිහා බලාගෙන ඉන්නවා. එහා කන්දේ පන්සල හඳ එළියට පහන් එළියට අඩ අඳුරේ හරීම ලස්සනට ආකර්ශනීය විදිහට පේනවා. ඇය පන්සල දිහා බලාගෙන බුදුරජාණන් වහන්සේ ගැන කල්පනා කරනවා. අපිටත් මේ හොඳට වැටහෙන දෙයක් පින්කම් කරන්න ඕන. පිරිසක් ලස්සනට පින්කමක් කරන දිහා ටිකක් ඈතට වෙලා නිශ්ශබ්දව බලාගෙන හිටියා. එහෙම බලාගෙන හිටියාම ඔවුනොවුන්ගේ ශ්‍රද්ධාවත් පේනවා. ශ්‍රද්ධාව ඇති අය ශ්‍රද්ධාව තියෙනවා වගේ පෙන්නන අය මේ ඔක්කොම හඳුනගන්න පුළුවන් ඈතට වෙලා බලාගෙන හිටියා. ඊළඟට ඒ සිදුවෙන ක්‍රියාදාමයේ කවුරුද සාද? ඒ කාරණාව මේ ක්‍රියාදාමයේ පිළිගන්න කෙනා කොයි වාගේද කියන ඒ පැහැදීම, ඒ ශ්‍රද්ධාව, ඒ සතුට, ඒ ප්‍රීතිය නිරන්තරයෙන් උපදින්න පටන් ගන්නවා. දැන් මේ තැනැත්තියත් බලාගෙන ඉන්න බුදුරජාණන් වහන්සේ ගැනම මෙනෙහි වෙනවා. ටික වෙලාවක් යනකොට ඇය ඉහළින්ම ගිහිල්ලා පන්සලේ මළුවේ. ගෙදර අය මළුවට එනකොට මේ ගැබිනි කාන්තාව මළුවට ගිහිල්ලා. ගෙදර අය ඇහුවේ ඔබට 이르දි තියෙනවද කියලා. ඇය සඳහන් කරනවා නෑ. මම ඉහළින්ම ආවා. නමුත් මට 이르දි නෑ. ඒක තමයි ඔක්කාන්තික ප්‍රීතිය. එහෙම ප්‍රීතියක් ඔබට මට තව ඇති වෙලා නෑ. නමුත් ඒ විදිහේ ප්‍රීතියක් ඇති වුණොත් මේ ලොමු දෙහ ගැනෙනවා, ඇඟ ඇතුලේ විදුලි කොටනවා වගේ දැනෙනවා, රළ පෙරලෙනවා වගේ ප්‍රීතිය දැනෙනවා. මෙහෙම ප්‍රීතියක් කෙනෙකුට ඇති වුණොත් ඇහි පිල්ලම් ගහන තරම් කාලයක්. කොහොමද සඳහන් කරලා තියෙන්නේ? හත්වතාවක් සක් පිටි වෙනවා, හත්වතාවක් සක් දෙවිඳ වෙනවා කියලා. ඇහි පිල්ලම් ගහන තරම් කාලයක් එවන් ප්‍රීතියක් බුදුරජාණන් වහන්සේ ගැන ඇති වුණොත්. පින්නතුනි, මේ කාරණාව එකතු කරගෙන මේ ඇහි පිල්ලම් ගහන තරම් කාලයක් එවන් ප්‍රීතියක් ඇති වුණහම මෙවන් විපාකයක් ලැබෙනවා නම් මේ මහා නරේන්ද්‍රයන් වහන්සේ කවුද කියන කාරණාව තව ජීවිත දහස් ගණනකින්වත් අපිට හිතලා ඉවර කරන්න පුළුවන් වෙයිද? ඔය චූලනිකා ලෝක ධාතු වාගේ සූත්‍රවල ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මගේ බුදුරජාණන් වහන්සේට මේ තරම් බලයක් තියෙනවා කියලා මන් දන්නේ නැහැ කියලා. ඇහි පිල්ලම් ගහන කාලයක ඇතිවෙන ප්‍රීතිය මෙතරම් තැනට ඒ පුද්ගලයා ගෙනියනවා නම් උන්වහන්සේට තේරෙන්නේ නැහැ කියන භාග්‍යතුන් වහන්සේගේ බලයේ ශක්තිය කොච්චරද කියලා. ඒක ආනන්ද ස්වාමීන් වහන්සේට තේරෙන්නේ නැති බව ඇත්ත. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේට වැටහෙන්නේ නැහැ කියලා කියහම අපි ගැන කවර කතාවද? මොකද අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන එක බණ පදයක් ආනන්ද ස්වාමීන් වහන්සේට ආකාර කීයකින් වැටහෙනවද? එක බණපදයක් උන්වහන්සේට වැටහෙනවා වචන 60000කින්. භාග්‍යතුන් වහන්සේගේ එක වචනය ආනන්ද ස්වාමීන් වහන්සේට වචන 60000කින් අවබෝධ වෙනවා. ඒ තරම් අවබෝධ ඥානයක් තියෙනවා. ඒකයි ඉල්ලීමක්ම කළේ මං අග්‍ර උපස්ථායක වෙන්නම් ස්වාමීනි, මන් නැති තැන දේශනා කරන ධර්මය මට කෙටියෙන් දේශනා කරන්න කියලා. ඒ භාග්‍යතුන් වහන්සේ වෙහෙසන්නේද? නෑ, වචන 2-3ක් හොඳටම ඇති. ඉතින් එවන් අවබෝධයක් තියෙන උත්තමයන් වහන්සේ අර විදියට සඳහන් කරාම අපිට අපි ගැන මොනව හිතෙනවද? ඉතින් මෙවන් ප්‍රීතියක් උපදින අසුමේධ තාපසතුමාට මේ දීපංකර භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙලා කියලා ඇහෙනකොට කවුරුවත් තර්කයක් නගයිද? සුමේධ තාපසතුමාට එච්චර හැකියාවල් තිබුණා නම් බෝධිසත්වයෙක් මෞකුසර වඩිනකොටත් නිමිති 32ක් පහළ වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉපදෙනකොටත් නිමිති 32ක් පහළ වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ලෞතුරා බුදු වෙනකොටත් නිමිති 32ක් පහළ වෙනවා. ඒ විතරක් නෙමෙයි, ධම්සක් දේශනකොටත් නිමිති 32ක් පහළ වෙනවා. දැන් එතකොට මේ කාරණා දීපංකර භාග්‍යතුන් වහන්සේ සතුව සිදු වෙනකොට මේ සුමේධ තාපසතුමා ජීවතුන් අතර හිටියේ නැද්ද කියලා සමහර කෙනෙක් ප්‍රශ්නයක් නගන්න පුළුවන්. ඒකට අපූර්ව උත්තරයක් අටුවාවේ දීලා තියෙනවා. බෝසතාණන් වහන්සේ මෞකුසට වඩිනකොටත් සුමේධ තාපසතුමා සමාපත්තියට සමවැදිලා. උන්වහන්සේ මෞකුසෙන් බිහි වෙනකොටත් බෝසතාණන් වහන්සේ සමාපත්තියට සමවැදිලා. උන්වහන්සේ බුද්ධත්වයේ ලැබෙනකොට, උන්වහන්සේ ධම්සක් දේශනකොට සුමේධ තාපසතුමා සමාධියට සමවැදිලා හිටපු නිසා මේ නිමිති පහළ වෙනවා දැක්කේ නැහැ කියලා. ඒ තරම් සමාපත්තියක් උන්වහන්සේට තිබුණා. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ පහළ වුණා කියලා දන්නේ එතකොට. ආන් ඒ නිසා ඇතිවෙච්ච ප්‍රීතියට මේ පාරේ ටිකක් හදන්න ඉල්ලගත්තා. මිනිස්සු කල්පනා කළා උන්වහන්සේට 이르දි තියෙනවනේ. තිබුණා ගොඩ කරන්න බැරි මඩවලක්, මේක ගොඩ කරගන්න තියෙන හොඳම අවස්ථාව උන්වහන්සේගේ හැකියාව. උන්වහන්සේ ඒක තමයි පැවරුවේ. හැබැයි බෝසතාණන් වහන්සේ මිනිසුන්ට වඩා පින්කම් ගැන හොඳට දන්න නිසා කල්පනා කළා මේක 이르දියෙන් ගොඩ කරනවා කියන එක මට වටින්නේ නැහැ. නැත්තම් සුමේද තාපසතුමාට මඩවල පස් වලින් නෙමෙයි රන් වලින් නම් රන් වලින් පුරවන්නත් පුළුවන්. රිදියෙන් නම් රිදියෙන් පුරවන්නත් පුළුවන්. මැණික් වලින් නම් මැණික් වලින්ම පුරවන්නත් පුළුවන්. කල්පනා කළේ එකක්වත් මට තරම් නැහැ. මගේ කායික ශක්තිය මේ දෙන්න ඕනේ. ආන් ඒ හින්දා සමහර විට කවදාවත් උදැල්ලක් කූඩයක් අල්ලලා තිබිච්ච නැති අද්දක. අච්චර සැප සහිත මාලිගාවක කියන උදළුවත ගෑවේ නැහැ. අද වැඩ කරන්න පටන් ගන්නවා. බොහොම ශ්‍රද්ධාවෙන් මඩවල පුරෝ ඉන්නකොට තමයි බුදුරජාණන් වහන්සේ වඩින්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ වඩිනකොට සිදුවෙන අසිරිය කොයිතරම්ද කියන කාරණාව ලක්කන සූත්‍රයේ වෙනම පැහැදිලි කරලා තියෙනවා. තරම් කරුණුගුණ කරලා සාකච්ඡා කරන්න අති දීර්ඝ කාලයක් ඕනේ වෙනවා. කෙටියෙන් කියවොත් මේ මහ පොළවේ උස් තැන් හැම එකක්ම මිටි වෙලා මිටි තැන් හැම එකක්ම ඉස්සෙනවා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ බලවල් ගොඩවල් මොකවත් පාරි තියෙන්නේ නැහැ. ගහක අත්තක් තිබුණොත් පාත එක්ක එතනින් පොළොව පාත් වෙනවා. එහෙම නැත්නම් ගහ ඉහළ යනවා. කවදාවත් කිසිම හේතුවක් නිසා ලෞතුරා බුදු කෙනෙක් එක දශම මාත්‍රයක්වත් හිස නමන්නේ නැහැ. ඒ නිසා එක්ක පොළොව පාත් වෙනව නැත්නම් අත ඉහළ යනවා. වැස්සවලාහක දෙවියෝ පාරට පොඩි සිරි පොදක් මල් වැස්සක් භාග්‍යතුන් වහන්සේ වඩින්න මොහොතකට කලින් බිමට හෙළනවා. ඒ වැස්සෙන් පස්සේ සුළඟට අධිපති වාතවලාහක දෙවියෝ පාරේ තියෙන කොළ රොඩු ඔක්කොම අයින් කරලා දානවා. දූවිලි නොනැගෙන්නයි වැහිපද වැටෙන්නේ. ඊළඟට රොළු ටික ඔක්කොම පාරේ අයින් වෙනවා. මේ වඩින මාර්ගයේ සිද්ධ වෙන අසිරිය. ඒ කියන්නේ ස්වභාව ධර්මයේ සලකන තරම. ඉතින් මේ ස්වභාව ධර්මයේ ගුණ පුරණ උතුමන්ට මෙච්චර සලකනවා කියන කාරණාව හොයාගත්තෙත් ගුණ නැති අයට මේ තරම් ස්වභාව ධර්මයේ අකාරුණිකයි කියන කාරණාව හොයාගත්තෙත් බුදුරජාණන් වහන්සේමයි. කෙටියෙන්ම කිව්වොත් සම්මා සම්බුද්ධ දේශනාව කියලා කියන්නේ හැබැවින්ම ස්වභාව ධර්මයි. ඒක භාග්‍යතුන් වහන්සේම පැහැදිලි කරනවා. ඒ ස්වභාව ධර්මයයි. ඒ ස්වභාව ධර්මය ක්‍රියාත්මක වෙන හැටි තමයි ලෝක සත්‍යයට තේරුම් ගන්න බැරි. බෝසත්වරු සම්මා සම්බුදුවරු ඒ අවබෝධ කරලා ලෝක සත්‍යයට කියලා දෙනවා. ඔබටත් මටත් ධර්මයේ හැටියට කියලා දීලා තියෙන්නේ ඒකයි. අපි යම් වැරද්දක් කරනවා නම් අපිට මේ ලෝක වශයෙන් හම්බෙන දඬුව මොකුත් තියෙනවා. නමුත් ඒක මේ ලෝක වශයෙන් ඉවර නෑනේ. අපිට ආයතනක ඒකට දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. හැබැයි මේ ලෝකේ දඬුවම ලිහිල් කරන්න ඕන කෙනෙකුට පුළුවන්. කෙනෙක් අවුරුදු ගාණක් අවුරුදු 20ක් විතර අපි කියමු හිරේ වැටුණ කියලා. සමහරලාට නිදහස් උත්සව දවසක. එහෙම නැත්නම් අලුත් රාජ්‍ය නායකයෙක්පත් වුණාම ආදි වශයෙන් මේ හිරගත වෙලා වාගේ ඉන්න අයට සමහරලාට 20 කට්ටියට 10ක් විතර සමාකාලයක් එක්ක නිදහස හම්බ වෙනවා. එහෙම තීරණය කරනවා. හැබැයි ස්වභාව ධර්මයේ මහ පුදුමාකාර විශ්කාරී. අපිට අල්ලාස් දෙන්නත් බෑ. වෙනත් ඉල්ලීම් කරන්නත් බෑ. බේරෙන ක්‍රම හොයන්නත් බෑ. එකම විනිශ්චයකාරයා ස්වභාව ධර්මයයි කරපු වැරද්ද මොකද්ද? ඒකට දෙන්න පුළුවන් සුදුසුම දඬුවම හම්බ වෙනවා. ඒ නිසා සතර අපාය ස්වභාව ධර්මයාගේම නිර්මාණයක්. ඒ අපිට දඬුවම් දෙන්න හදපු තැන. ආන් ඒ දේවල් වෙන්නේ කොහොමද? මේ සියලු දේවල් අධ්‍යයනය කරලා මේ ස්වභාව ධර්මයාගේ වැඩක් කියන කාරණාව පවා අපිට කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. සුමේද තාපසතුමා මඩවල කොට කරනවා. ටික වෙලාවක් යනකොට මිනිස්සු සාදු කියනවා. ඉතින් මේ වඩිනකොට පුදුමාකාර අසිරියක් තව තියෙනවා. මොකද සඳහන් කරනවා මිනිස්සුන්ගේ අතේ පැලඳගෙන තියෙන වලල් හඬ නගනවා කියලා. මේ පැත්තට වඩිනකොට මිනිස්සු දැනගන්නවා. ඒ පැත්තේ ඉන්න ඇත්තෝ කල්තියම්ම ඉතාම මිහිරි හඬට කුංච නාද කරන්න ගන්නවා. මිනිස්සු දැනගන්නවා අද මේ පැත්තට භාග්‍යතුන් වහන්සේ වඩිනවා කියලා. අශ්වයෝ තාම මිහිරි විදියට හේෂාරාව කරනවා. මිනිස්සු උදේම දන්නවා මිනිස්සු කලින් දන්නවා අද වඩිනවා මේ පැත්තට. මිනිස්සු සූදානම් වෙනවා දම්පැන් පූජා කරන්න. මේ වාගේ මහ පුදුමාකාර අසිරියක්. ඒක බුද්ධෝත්පාද කාලයේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නකොට ඉපදිලාම තමයි දකින්න වෙන්නේ. හැබැයි ඔබත් මමත් ඒ අසිරිය මේ සංසාරේ කවදාවත් නොදැක්ක අයද ඕන තරම් දැකපු අය. භාග්‍යතුන් වහන්සේලා පහළ වුණා. ධර්මයේ දේශනා කළා. අපි ඕන තරම් ඒ තැන්වලත් හිටියා. නමුත් තාම අපි සංසාරේ යනවා. මොකද හේතු? උන්වහන්සේට අකීකරු වීමේ විපාකය. අපි අකීකරු වුණා. කියපු දේ ඇහුවේ නැහැ. ඒ හින්දා අපි තව යනවා. දැන් මේකත් බුද්ධාන්තරය. කොච්චර එදා අකීකරු වෙන්න ඇද්ද? අපේ හෘද සාක්ෂියෙන් දැන් කතා කරලා ඇහුවොත් ගෞතම භාග්‍යතුන් වහන්සේට ඔබ කීකරුද කියලා. හෘද සාක්ෂියෙන් උත්තරයක් හම්බ වෙනවා තාම 100%ක්ම කීකරු නැහැ කියලා. එහෙනම් වැරද්ද තියෙන්නේ අපි ගාව මිස ධර්මයේවත් භාග්‍යතුන් වහන්සේගේවත් නෙමෙයි. එහෙනම් අපි තාම කීකරු නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේ වඩිනවා කියලා මිනිස්සුන්ට එහෙමත් දැනෙනවා. සුමේද තාපසතුමත් බලහන් හරියට ගිනි කඳක් වගේ. දීපංකර භාග්‍යතුන් වහන්සේ අවුරුදු ලක්ෂයක් ආයු වළඳන බුදු කෙනෙක්. කොහොම දේහ සම්පත්තියෙන් ඇද්ද? කොහොම රැස් විහිදෙන්න ඇද්ද? බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුවේ ඉඳලා රියන් ගණනක් ඈතට විහිදෙන රශ්මි කදම්බයක් තියෙනවා. අපේ භාග්‍යතුන් වහන්සේගේ නම් ඒ රශ්මිය රියන් 4යි. අන් ඒ ආලෝකයට කියන්නේ ව්‍යාම ප්‍රභා කියලා. ශරීර ධාතුවේ ඉඳලා රියන් 4ක් ඈතට විහිදෙන ඌරු රැස්වලල්ලක් තියෙනවා. ව්‍යාම ප්‍රභා. ඒ රැස්වලල් ඉඳලා රියන් 80ක් ඈතට විහිදෙන තවත් රශ්මියක් තියෙනවා. ඒකට කියන්නේ ආසීතිහස්ත්‍ය ප්‍රභා කියලා. හරියට හඳ මඩල වගේ. සමහර කාලවලට අපි දකිනවා මැද්දේ හඳ පායලා තියෙනවා. හඳට ටිකක් ඈතින් රැස්වලල්ලක් තියෙනවා. අපි ඒකට කියනවා හඳ මඩල කියලා. ඒ හඳ මඩලින් පිටපැත්තට මහ පෘථුවිය දක්වාම ගලාගෙන ආපු සඳ කිරණ තියෙනවා. ආන් ඒ වාගේ හරියට මේ ස්වර්ණමය ප්‍රාකාර දෙකක් මැද්දේ නැත්නම් මාණික්‍යමය ප්‍රාකාර දෙකක් මැද්දේ පිහිටලා තියෙන රත්තරන් කඳක් වගේ තමයි ඈත ඉන්න කෙනෙකුට භාග්‍යතුන් වහන්සේ පේන්නේ. මේ කාරණාවල් හිතේ මවාගෙන මනසින් භාග්‍යතුන් වහන්සේ දැකගෙන වඳින කෙනෙකුට කොයිතරම් ශ්‍රද්ධාවක් උපදිනවද? ඒකනේ මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැනගන්න පිම්පිරෙනවා වැඩි වෙන්නේ. ලං වෙලා වඳිනකොට හැඟෙන්න ඕනේ මම දැන් කොතනද ඉන්නේ? මම දැන් ඉන්නේ ව්‍යාම ප්‍රභාවයේ ඇතුළේ. ඒ අපූර්ව බුද්ධ රශ්මි වලල්ලට මම මැදි වෙලා මන් තරම් වාග්යවන්ත මන් තරම් වාසනාවන්ත කෙනෙක් තව ඉන්නවද? මට මෙහෙම ඇවිල්ලා වඳින්න හැමදාම ඉඩ නැහැ. අබුද්ධෝත්පාද කාලයක මට ඒක ලැබෙන්නෙම නෑ. කලාතුරකින් බුද්ධෝත්පාදයක මට උපතක් ලැබුණා. මම අද භාග්‍යතුන් වහන්සේගේ රශ්මි වලල් ඇතුළට ඇවිල්ලා වඳිනවා. මේක මනසින් ගන්න ඕනේ. තිත්තන්තේ නිබ්බුතේ ചാපි සමේ චිත්තේ සමම්පල. හැම වෙලාවෙම හිත සම කරන්න. ඔබ දොර ඇරගෙන විහාර මන්දිරය ඇතුළට යනකොට හිත සම කරන්නේ ජේතවන සුගන්ධ කුටිය ඇතුළට යනවා. එදා ජේතවනාරාමයේ සුගන්ධ කුටිය ඇතුළට ගිහිල්ලා ඔබට වඳින්න අවස්ථාව ලැබුණා නම් මේ ගණ්ඩ හදන්නේ ආන් ඒ අවස්ථාවයි. ඒක මෙතකින් ගත්තොත් තමයි මේ ජීවිතෙන් හොඳ ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ. නැත්නම් ඔහෙ දුවගෙන ගිහිල්ලා වැඳලාවා කියලා අපිට ලැබෙන මහලොකු දෙයක් නෑ. ආන් ඒකයි හරියට සරණ යන්න භාග්‍යතුන් වහන්සේ මනාව හඳුනන්න වෙන්නේ. ඉතින් මෙහෙම ආලෝක ධාතුව විහිදුවා දීපංකර භාග්‍යතුන් වහන්සේ වඩිනකොට සුමේද තාපසතුමාට හිතුනේ මේ මහ උතුමාණන් වහන්සේට මම මොනවද පූජා කරන්න කියලා. මොනවා දුන්නහම ඇද්ද කියලා. සක්වල ගැබ උන්වහන්සේට පූජා කළා. ඊට වඩා වටින දෙයක් තියෙනවනම් ඒ මගේ ජීවිතේ. සක්වලටම වඩා අපේ ජීවිතේ අපිට වටිනවනේ. එහෙනම් තීරණය කළා දැන් තියෙන වටිනාම දේ ජීවිතේ මං ඒක පූජා කරනවා කියලා. මඩවල පිරලා ඉවරත් නැහැ. වල කටේ දිගේ ඇරිලා බුදුරජාණන් වහන්සේ දිහාට හිස හරවලා අදිෂ්ඨානයක් කළා. ස්වාමීනි ඔබ වහන්සේ වගේ ලෞතර බුදු කෙනෙක් බවට පත් වෙන්න මගේත් පාරමිතාවයි. ආන් මේ පාරමිතාව පූර්ණේ කරනකොට මා ජීවිතේ දන් දුන්න වාර තව බොහොමයි. එහෙමනම් අදත් මගේ ජීවිතය ලෞතර බුද්ධත්වයේ වෙනුවෙන් ඔබ වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට පූජා වේවා කියලා තමයි අර මඩවලේදී ගෑරෙන්නේ. භාග්‍යතුන් වහන්සේත් කෙමෙන් කෙමෙන් ළඟට වැඩියා. වැඩලා ජීවිතේ පූජා කරපු මේ ශ්‍රේෂ්ඨ පුරුෂයා දිහා බැලුවා. බලලා නැවත වතාවක් මහරහතන් වහන්සේලා දිහා බැලුවා. මහරහතන් වහන්සේලා කොච්චරක් ඉන්නවද එතන? ලක්ෂ 4ක්. පිටිපස්සේ ඉන්නවා මහරහතන් වහන්සේලා ලක්ෂ 4ක්. උන්වහන්සේලාට කතා කරලා පැහැදිලි කරනවා මහණෙනි එක පුරුෂයෙක් ජීවිතයක් පූජා කරලා තියෙනවා. හැබැයි මේ ශ්‍රේෂ්ඨ පුරුෂයාගේ පිටට පය තියන්න පුළුවන් අය දෙවියන් බ්‍රහ්මයන් මරුන් අතර කවුරුවත් නැහැ. මේ මුළු විශ්ව ධාතුවේම මේ පිටට පය තියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ සම්මා සම්බුද්ධ වූ මම විතරමයි කියලා. ඒ වෙලාවේ ඇහුවා ස්වාමීනි හේතුව. අන්න ඒ වෙලාවේ තමයි අර ශ්‍රේෂ්ඨ නියත විවරණය භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් ගලාගෙන යන්නේ. මහණෙනි මේ ජීවිතේ පූජා කරලා තියෙන්නේ තවත් මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ 1කින්. මහා සම්මත රාජ පරම්පරාවේ ඔක්කාක රාජවංශී සුද්ධෝදන නම් මහා පුණ්‍යවන්ත තාත්ත කෙනෙකුට දාව. මහා මායා නම් මහා පුණ්‍යවන්ත උත්තමාවියගේ කුසේ පිළිසිඳගෙන දසමාසයක් ඇවෑමෙන් මනුලොව උප්පත්තිය ලැබනවා. සිද්ධාර්ථ නමින් අවුරුදු 29ක කාමභෝගී ජීවිතයක් ගෙවලා අවුරුදු 29න් ගිහි ගෙදර අබිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා අවුරුදු 35න් ගෞතම සම්මා සම්බුද්ධ නමින් ලෞතර බුද්ධ රාජ්‍ය ලබාගෙන මේ මුළු විශ්ව ධාතුවම සනසන මහා වීරවරයෙක් තමයි මේ ජීවිතේ පූජා කරලා තියෙන්නේ. මේ කාරණාව බුදුරජාණන් වහන්සේ සඳහන් කරනකොට මේ මහ පොළොව වැවුලන්න පටන් ගන්නවා. ඇයි මේ ලෑස්තිය බුදු වෙන්නද? ඒක සුළුපටු කාර්යයක්ද? මහ පෘථුවියට ඒක දරන්න බැරුව යනවා. අහස ගොරවන්න පටන් ගන්නවා. විදුලි කොටන්න පටන් ගන්නවා. තවත් එවන් උත්තමයෙක්ද මේ පැලවෙන්න හදන්නේ කියලා. ඉතින් ඒ අසිරියෙන් පස්සේ මේ කාරණාව අහගෙන හිටපු තරුණ කාන්තාවක් සමම්පිච්ච මල් නැලි 8ක්, ඒ කියන්නේ මල් මිටි 8ක් අතේ තියෙනවා. 5ක් දීපංකර භාග්‍යතුන් වහන්සේට පූජා කරලා ඒ පින අනුමෝදන් කරනවා. සියලු දෙනාටම ඇහෙන්න ප්‍රාර්ථනාවක් කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සුවඳ සමන් මල් ඔබ වහන්සේට පූජා කරපු පිනෙන් ඔබ වහන්සේ මොහොතකට කලින් නියත විවරණ දෙවා වදාළ මේ මහා පුරුෂයාණන්ට සම්මා සම්බුද්ධ රාජ්‍ය මුදුන්පත් වේවා කියලා ආශිර්වාද කළා. ඊතුරු මල් මිටි 3 බුදුරජාණන් වහන්සේට පූජා කරලා ස්වාමීනි මේ මල් ඔබ වහන්සේට පූජා කරපු පිණින් මේ මහා පුරුෂයා ලෞතර බුද්ධත්වයේ ලබන අන්තිමාත්ම භාවයේ ඔහුගේ අග්‍ර මහේශිකාව බවට පත් වෙන්නේ මේ මල් මිටි 3 පූජා කිරීමේ කුසලය මට පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කළා. ඒදා සුමිත්තා නම් තරුණියක් මෙදා යශෝදරා දේවීන් වහන්සේමයි. ඒ ලැබිච්ච මල් ටික භාග්‍යතුන් වහන්සේ කොයිතරම් නිහතමානීද? 3 වතාවක් අර වල වටේ දක්ෂිනාවර්තව ප්‍රදක්ෂිනා කරමින් මේ මල් සුමේද තාපසතුමාගේ ඇඟට ඉස්සා. මල් මිටි 8ම උන්වහන්සේ දානශාලාවට වැඩම කළා. හැම මහරහතන් වහන්සේ නමක්ම සුමේද තාපසතුමාට මල් පූජා කළා. එතකොට රහතන් වහන්සේලා ලක්ෂ 4ක් එක නමක් එක මලක් පූජා කළා නම් මල් ලක්ෂ 4කින් සුමේද තාපසතුමාට යන්නේ. රහතන් වහන්සේලා විතරක් මල් පූජා කළා නෙමේ දිව්‍ය බ්‍රහ්මයෝ පවා මල් පූජා කළා. අහසින් මල් වැහි වැක්කිරෙන්න පටන් ගන්නවා. එයි මේ ලෞතර බුද්ධත්වයට නියත විවරණ හම්බ වෙනවා කියන එක කොයි තරම්ද කියන කාරණාව අපි මුලින් සාකච්ඡා කරපු කරුණුත් එක්ක කල්පනා කරන්න ඕනේ. ඉතින් මේක මේ විශ්ව ධාතුවට දරන්න බැරි තව මොහොතක්. භාග්‍යතුන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා වැඩියට පස්සේ සුමේද තාපසතුමා කල්පනා කරනවා බුදුවරුන්ගේ කවදාවත් වචන දෙකක් නැහැ. ඒ නිසා දේශනාවක් කළා නම් මට බුදු බව ලැබෙනවා කියලා. ඒ එසේම තමයි. උන්වහන්සේ අර මල් ගොඩ උඩ ඉඳගෙන කල්පනා කළා පෙර බෝසත්වරු නියත විවරණයෙන් පස්සේ සම්මා සම්බුද්ධත්වයේ උදෙසා මොනවා කළාද කියලා. සිව් දිසාවම බැලුවා. තමන්ගේ ඥාණයට වැටහෙයිද මොනවා කළාද කියලා වැටහුන්නේ නැහැ. ආන් ඒ වෙලාවේ තමන්ගේ ඥාණයෙන් තමන්ගේ මනස මාවර්ජනය කරන්න පටන් ගත්තා. මොකක් කරන්න ඇද්ද කියලා. එතකොට තමයි වැටහුනේ පාරමිතා 10ක් ආකාර 30කින් පූර්ණේ කරන්න ඕනේ කියලා. දාන පාරමී, දාන උපපාරමී, දාන පරමත්ත පාරමී, සීල පාරමී, සීල උපපාරමී, සීල පරමත්ත පාරමී. මේ ආදි වශයෙන් එකක් 3 ගානේ 10ක් සම්පූර්ණ කරනකොට ආකාර 30ක් බවට පත් වෙනවා. ඒකට අපි කියනවා සමත්‍රිංසත් පාරමිතා කියලා. පළවෙනි එක කුඩයි, දෙවෙනි එක ටිකක් ලොකුයි, තුන්වෙනි එක ඊටත් ලොකුයි. මොකද නැත්නම් උප කියපු ගමන්ම අපිට හිතෙන්නේ පොඩි කියලා. ඒ සිංහලේ තමයි උප කියන්නේ දෙවෙනියා. නමුත් පාලියේ උප කියන්නේ පළවෙනියට වඩා ලොකුයි. දන් දෙනවා කියලා කියන්නේ තමන් හොයාගත්ත වස්තුව දෙනවට. ඒකට උපපාරමිතාවට එනකොට අවයව පවා දෙන්න පුළුවන්. පරමත්ත පාරමිතාවට එනකොට ජීවිතෙත් දෙන්න පුළුවන්. උඩට උඩට යනකොට ලොකු වෙන ක්‍රමයක් මෙතන තියෙනවා. එහෙම පාරමිතා 30ක් සම්පූර්ණ කරන්න ඕනේ කියලා දකිනවා. නැවත වතාවක් අදිෂ්ඨාන කළා මම මේ සමත්‍රිංසත් පාරමිතාවම පූර්ණේ කරනවා කියලා. ආන්ගේ අදිෂ්ඨානයත් එක්කම සඳහන් කරනවා මේ මහ පොළොව හරියට රත රෝදයක් වගේ කැරකුණා කියලා. හඹගම් නුවර මිනිස්සුන්ට ඒක දරා ගන්නවත් හිතා ගන්නවත් බැරි වුණා. මිනිස්සු මහා බීතියටපත් වුණා. එක ආවුඩ එක ඇද වැටුණා. හානි වෙන්නේ නැහැ එහෙම වුණාට. මිනිස්සු කල්පනා කරුවා දෙවියෝ කෝප වෙලාවත් මේ හදිස්සි. බුදුරජාණන් වහන්සේ ළඟට පේලියට ගිහිල්ලා මිනිස්සු අහනවා වැඳගෙන ස්වාමීනි ඇයි මේ? ආන් ඒ වෙලාවේ සඳහන් කළා නෑ දෙවියන්ගේ කෝපයක් නෙමෙයි. රටට අභාගියකුත් නෙමෙයි. අහවල් තැන මඩවලේ මල් ගොඩ උඩ ඉඳගෙන සුමේද තාපසතුමා ලෞතුරා බුද්ධ රාජ්‍ය වෙනුවෙන් පාරමිතා අදිෂ්ඨාන කරනවා. ආංගික විශ්වයට දරන්න බැරි බවයි කියා පාන්නේ කිය. මිනිස්සු එතන ඉඳලා සාදු කියා සුමේද තාපසතුමා ළඟට ඇවිල්ලා ආයෙත් මල් පූජා කරන්න පටන් ගත්තා. මිනිස්සු උන්වහන්සේට මල් පූජා කර කර කියනවා දීපංකර පාදමූලයේ නිවන් දකින්න බැරි වුණොත් අපි ඔබ වහන්සේ ළඟ නිවන් දකින්න පාරමිතා පුරනෝමයි කියලා. එහෙම කී කී මිනිස්සු ඇඳලා යනවා. සුමේද තාපසතුමා එතෙන් පටන් තමයි මේ දස පාරමිතාව පූර්ණේ කරන්න පටන් ගත්තේ. ආන්ගේ අදිෂ්ඨානය ඇති කරගන්නවත් එක්කම උන්වහන්සේ කවදාවත් ලෞතර බුදු වෙනකම්ම මහනිරේක උපදින්නේ නැහැ. හැබැයි උසුපත් නිරයන්ගේ ඉපදෙනවා. මහනිරේකට යන්නේ නැහැ. ඒ කියේ මහනිර කීයේද? 8යි. සංජීවය කාලසූත්‍රයේ සංඝහතේ රෞරවේ මහා රෞරවේ තාපයේ මහා තාපයේ අවීචියේ මේ 8ට යන්නේ නැහැ. ඔසුපත් නිරයන්ට යනවා. තිරිසන් වෙලා ඉපදෙනවා වටුවෙකුට වඩා කුඩා වෙන්නේ නැහැ. ඒ කියන්නේ කූඹියෙක්, මදුරුවෙක්, මැස්සෙක්, අණුවෙක් වෙලා ඉපදෙන්නේ නැහැ. වටුවෙකුට වඩා කුඩා නැහැ. ඇතෙකුට වඩා ලොකු වෙන්නේ නැහැ. තිරිසන් ලෝකෙත් එතකොට ඉපදිලා තියෙනවා. ස්ත්‍රීත්වයේ කවදාවත්ම උපදින්නේ නැහැ. මෙන්න මේ වාගේ කරුණු කීපයක් නොයන තැන් ඇති වෙනවා. ඒ අදිෂ්ඨානය කරගන්නවත් එක්කම. ඒතර මේ ගමන එනකොට නිරේ උපදිනවා කියලා ඒ මහරිෂිවරයා දැනගෙනත් සංසාරේ කෙරවල කරන්නම හිතනවා. කෙරවල නොකර ලෞතර බුදු වෙන්නම හිතනවා. දීපංකර පාදමූලයේ වැඳගෙන උන්වහන්සේ වඩිනකම් බලාගෙන ඉන්න වෙලාවෙත් තමන්ගේ හිත තමන්ට කියනවා සුමේද උඹට ඕනේ නම් මේ දීපංකර පාදමූලයේ දැම්ම රහත් වෙන්න පුළුවන්. ඒකට බණපද කීයද අහන්න ඕනේ? බණපද 2ක් විතරයි. තුන්වෙනි බණපදයේ දේශනා කරන්න කලින් සව් කෙලිස් නසලා සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙන්න පුළුවන් අවශ්‍ය බණපද 2යි. ඒත් එක්කම තමන්ගේ හිත කියනවා සුමේද කැමතිනම් මෙලක්ෂ 4ක් මහරහතන් වහන්සේලා කෙලවර 4,01,000 වෙනියා බවට පත්වයන් කියලා. ඒක දැම්මම කරන්න පුළුවන් වැඩක්. ආයෙ හිත කියනවා සුමේද එහෙම කෙරුවොත් ඔබ කොහොම කෙනෙක්? තමන්ගේ හිතම තමන්ට අවවාද කරනවා සුමේද බඩගින්නේ ඉන්න දරුවෝ ටිකක් තමන්ගේ අම්මගේ වටේට කැරකි හාමත් වෙලා කෑම ඉල්ලනවා. අම්මට කෑමක් හම්බ වෙනවා. හැබැයි අම්මා ළමයින්ට හොරෙන් හැංගිලා කනවා. සුමේද ඒ අම්මා කොහොමද? දීපංකර පාදමූලයේ රහත් වුණු සුමේදුඹත් එහෙමයි. මේ කියන්නේ තමන්ගේ හිතමයි. තව කාරණාවක් සඳහන් කරනවා සුමේද. දරුවෝ ටික ගේ ඇතුලේ ගිනි අරගෙන අම්මයි තාත්තයි එළියේ ළමයි ඇතුළට වෙලා කෑ ගහන වැහෙනවා බේරගන්න කියලා. මේ දෙන්න පැනලා දුවනවා. සුමේදේ මව්පියෝ දෙන්න කොහොමද? දීපංකර පාදමූලයේ ඔබ රහත් වුණොත් ඔබ මේ මව්පියන්ට සමානයි. ඊට පස්සේ තමයි අර පාරමිතා අධිෂ්ඨාන කරන්න පටන් ගත්තේ. उन्हासे पारमिता अधिष्ठान करगने क्रमक्रमें पारमिता संपूर्ण करगने अविल्ला अंतिमात्म भावे ए तमय वेस्तांतर महाबोसतानन वहंसे में महापलो कंपा करव करव दान दुना එහෙම දන් දීලා අපවත් වෙලා දෙව්ලොව පන්නා තුසිත කියන දිව්‍ය ලෝකේ උපදිනවා ඒ දිව්‍ය ලෝකයේ ආයු ප්‍රමාණය අවුරුදු 57 කෝටි 60 ලක්ෂය. තුසිතේ ඉපදිලා මේ මුළු ආයු ප්‍රමාණයම භුක්ති විඳිනවා. අල්ප මාත්‍රයක් වෙනස් වෙන්නේ නැහැ. පෙරත් දිව්‍ය ලෝකේ ගියා බෝධිසත්ව කාලේ සඳහන් කරනවා මුළු ආයුෂයම භුක්ති විඳ විඳ ඉන්නේ නැහැ. ටික කාලයක් ඉඳලා එනවා කියලා. ඒ බෝසත්වරුන්ගේ හැටි. එතකොට හදිසියේ චුත වෙන්නේ කොහොමද? අදිෂ්ඨාන කරන්න විතරයි තියෙන්නේ. බෝධිසත්ව ධර්ම සම්පූර්ණ කරගන්න මට මෙහින් චුත වෙන්න ඕනේ. මේ අදිෂ්ඨානයත් එක්කම බෝසත් දෙවිවරු දෙව්ලොවින් චිත වෙනවා. අවිල්ල මනුලව උපදිනවා. හිතනවා නම් මේක ඇතුලේ බොහෝ කරුණු තියෙනවා. බෝසත් දෙවිවරු අදිෂ්ඨාන කරලා පින් කරන්න එන්නේ මනුලවට. ඔබ කොයිතරම් වාසනාවන්තද? නමුත් අන්තිම ආත්මේ දෙව්ලොව ගියහම එහෙම එන්න දෙයක් නෑ. මුළු ආයුෂයම භුක්ති විඳිනවා. තුසිතේ ආයු ප්‍රමාණය අවුරුදු 57 කෝටි 60 ලක්ෂයයි. එක දවසක්වත් අඩු නැතුව එහෙ වැඩ ඉන්නවා. ආයු ගෙවිගෙන එනකොට තමයි උන්වහන්සේටත් නිමිති පහළ වෙනවා දෙවියන්ට නිමිති පහළ වෙනවනේ චුත වෙන්න යනකොට අපි මේක පංචපුබ්බ නිමිති සූත්‍රයෙන් සාකච්ඡා කරලා තියෙනවා මේ නිමිති පහම පහළ වුණා මල් පර වෙනවා ඇඳුම් කිලුටි වෙනවා දහදිය දානවා මේ ආදි වශයෙන් නිමිති පහක් පහළ වෙනවා තමන්ගේ යහනේ ඉඳ හිතෙන්නේ නැතුව යනවා එතකොට දන්නවා මං දැන් චුත වෙන්න ළඟයි කියලා දැන් ඒ නිමිති බෝසතාණන් වහන්සේට පහළ වෙනකොට අනිත් දිව්‍ය ලෝකවල දෙවියෝ වෙනත් දසදහසක් සක්වල දෙවියෝ බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්ම රාජයෝ බ්‍රහ්ම ලෝකවල ඉන්න රහත් වූ බ්‍රහ්ම රාජයෝ මේ සියලු දෙනාම මේ සක්වලේ තුසිතේට එකතු වෙලා බෝසතාණන් වහන්සේ ළඟ දන ගහලා ආරාධනාවක් කරනවා කාලෝ අයන්තේ මහාවීර උපාද මාතු කුච්චියන් මහාවීරයන් වහන්සේ මේක මාතෘ ගර්භයට වඩින්න කාලේ තංගත කතාවක් කීවා තව කෙනෙක් ඕනනම් ප්‍රශ්න නගන කතාවක් සමහර කෙනෙක් කියනවා මේ බෝසතාණන් වහන්සේ උපදින කාලේ ආර්යයන් වහන්සේලා ලෝකේ නැහැ කියලා ඒ කාලේ ආර්යයන් වහන්සේලා ලෝකේ ඕන තරම් ඉන්නවා මනුස්ස ලෝකේ නැහැ නමුත් සක්වලේ ආර්යයන් වහන්සේලා නැත්තේ නැහැ බඹ ලෝකවල ඕන තරම් රහතන් වහන්සේලා වැඩ ඉන්නේ ඊළඟට කෙනෙක් අහන්න පුළුවන් කෙලෙස් දුරු කරපු රහතන් වහන්සේලා කෙලෙස් තියෙන බෝසතාණන් වහන්සේ ගාව දන ගෙවුවේයි කියලා. ඒ කාරණාව ධර්මයේම සඳහන් කරනවා බොහොම ළඟදී රහත් වෙච්ච බ්‍රහ්ම රාජයෝ නෙමෙයි මහා කල්ප 16000ක් ආයු වළඳන බ්‍රහ්ම රාජයෝ ඇවිල්ලා දන ගෙවුවා කියලා. රහත් වෙච්ච බ්‍රහ්ම රාජයෝ දන ගහලා ආරාධනා කරනවා ස්වාමීනි ලෞතර බුදුබව ලබන්න කියලා. එතකොට රහතන් වහන්සේ නමකට වඩා කෙලෙස් සහිත උනත් බෝසතාණන් වහන්සේ ඉන්නේ ඉහළ තැනක කියන කාරණාව ආපහු කියනවා. ඒ කියන්නේ බෝසතාණන් වහන්සේවත් අපිට තේරුම් ගන්න පුළුවන් කමක් කොහොමවත්ම නැහැ. මේ කාරණාවෙන් පංචමහා විලෝකණය කරනවා. සියලුම දෙවියන්ට කියනවා "ඔගොල්ලෝ සියලු දෙනාම මෙතනින් පිට වෙන්න. මම ඒක බලන්නම්" කියලා. හැම දිව්‍ය ලෝකෙම තියෙනවා මේ නන්දන උයන. ඉතින් බෝසතාණන් වහන්සේත් නන්දන උයනටම වඩිනවා. ගිහලා නිදහසේ කාරණාව බලනවා. ඒ බලනකොට කාලය දීපය දේශය කුලය මව කරුණු පහම බලනවා කාලය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේලා උපදින්නේ නැහැ කවදාවත් මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 100ට අඩු නා. ඇයි ධර්මයේ තේරෙන්නේ තණ්හාව වැඩි. එහෙනම් මිනිසුන්ට බණ අහන්න කාලයක් නැහැ. තණ්හාව හින්දා. අදත් අපි මේ தත්වයන් ඕනතරම් දකින්නවා. තාම 100ට අඩු වෙලා නැහැ. දැනුත් එහෙම තණ්හාව පේනකොට 100ට අඩු වෙච්චාම කොහොම වෙයිද? සමහර වෙලාවට බණ අහනවට වඩා දුරකතන ඇමතුම වටින අය මේ බණ අහන තැඟවල ඕනතරම් දකින්නවා. ඒගොල්ලෝ නොදකින්නවා කියලා හිතුවට හැමතුමක් ආහම තමන් ඉස්සරහා ඉන්න එක්කෙනාට මුවා වෙලා කතා කරන්නේ ධර්මයට වඩා හැමතුම වටින හින්දා. සමහර අය ඇවිල්ලා කෙරවලේ වාඩි වෙනවා. ටික වෙලාවක් ඉඳලා ඉක්මනට යන්න. එන්න කියපු නිසා එනවා. ඉක්මනට යන්න ඕන නිසා කෙරවලේ ගිහිල්ලා වාඩි වෙනවා. ඇතුළට එන්න කැමති නැහැ. ඒ කියන්නේ මේ ඉන්නේ හැමෝම නෙමෙයි. ඇවිල්ලා ඇතුලේ කට්ටිය පිරීලා ඉන්නකොට කෙරවලේ වාඩි වෙන්න ඕනේ. එහෙම නෙමෙයි. හිතාමතාම ඉඩ තියෙන වෙලාවෙත් ඇවිල්ලා කෙරවලේ වාඩි වෙනවා මට යන්න වැඩක් තියෙන නිසා. ටික වෙලාවක් ඉඳලා එක්ක කියලා යනවා වැඩක් තියෙනවා. ඒ කියන්නේ සංසාරයෙන් එතර යනවට වඩා මේ ලෞකික තෘෂ්ණාවෙන් බරිත වෙච්ච කාරණාව වටිනවා. ඉතින් තාම 100ට අඩු වෙලත් නැතිකොට එහෙම වුණාම 100න් 15ට බැස්සාම මේ මිනිසුන්ට බණ කියලා වැඩක් නැති නිසා බෝසතාණන් වහන්සේලා අවුරුදු 100ට වඩා මිනිසුන්ගේ පරමාවශ්‍ය අඩු වෙනකොට ලෝකෙට එන්නේ ලෝකෙට වඩින්නේ නැහැ. ලක්ෂයට වඩා අවශ්‍ය වැඩි කාලය ඇවිල්ලා වැඩකුත් නැහැ. මිනිසුන්ට දුක තේරෙන්නේ නැහැ. සැප වැඩි, අවශ්‍ය වැඩි. එහෙනම් ඒ කාලෙට ඉන්නෙත් නැහැ. කාලය කියලා බලන්නේ ලක්ෂයත් 100ත් අතර. ඊළඟට දීපය. දීපය කියලා කියන්නේ මේ සක්වල විශ්වය බෙදනවා මහද්වීප 4කට. ජම්බුද්වීපය, උතුරු කුරු දිවයින, පූර්ව විදේහය, අපර ගෝලාන්නේ. සාමාන්‍යයෙන් අද නම් පූර්ව විදේහය වාගේ අයිති වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ වාගේ ප්‍රදේශයේ. අප්‍රිකාව වාගේ ප්‍රදේශයේ තවත් පැත්තකට අයිති වෙනවා. උතුරු කුරු දිවයින උඩ තියෙන්නේ. මේ සියල්ලට වඩා ලොකුම මහද්වීපය ජම්බුද්වීපය. සෝවියට් රුසියාවේ ඉඳලා ස්පාඤ්ඤේ පෘතුගාලයේ පැත්තෙන් පැතිරිලා හිමාල පර්වතය මධ්‍ය ලක්ෂ්‍යය බවට පත් කරගෙන හිමාල පර්වතයත් අන්තර්ගතව පැතිරෙන විශාල භූමි භාගයක්. ජම්බුද්වීපය. හිමාලයේ ගියාම එක පැත්තක් කෙරවල වෙන්නේ චීනේ පැත්තේ. එතකොට මේ එක දිගට පැතිරලා යන තනි මහද්වීපයටයි ජම්බුද්වීපය කියලා කියන්නේ. සමහර ලාට අපි හිතනවා ඉන්දියාව විතරක් කියලා. නෑ. මෙන්න මේ විශාලතම මහද්වීපය තමයි බෝසතාණන් වහන්සේලා උපදින්නේ. අපේ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණු පැහැදිලි කරන සූත්‍ර දේශනා ත්‍රිපිටකයේ තියෙනවා. ආන්ගේ දේශනාවල සඳහන් කරනවා ජම්බුද්වීපය යොදුන් 10000ක් දිගයි. යොදුන් 10000ක් පළලයි. ඒකෙන් යොදුන් 4000ක් මහා සාගරයට යට යනවා. යොදුන් 3000ක් හිමවලට වැහෙනවා. යොදුන් 3000ක තමයි මිනිස් වාසයට සුදුසු පරිසරය හැදිලා තියෙන්නේ. ඒවා බුද්ධ දේශනාවෙම අපූර්වට පැහැදිලි කරලා තියෙනවා. ආන්ගේ ජම්බුද්වීපය තමයි උපදින්නේ. දීපය කියලා බලන්නේ එකයි. දේශය ඒ ජම්බුද්වීපයේ මධ්‍ය දේශයේ උප්පත්තිය ලැබෙන. කුලය කියලා බලන්නේ තාත්තගේ පාර්ශවයේ. එහෙනම් අපි සාමාන්‍ය හත්මුතු පරම්පරාවක පාරිශුද්ධත්වයක් ගැන කතා කරනකොට සුද්ධෝදන මහරජුරුවන්ගේ පරම්පරාව පරම්පරා ලක්ෂ ගානකින් පාරිශුද්ධයි. ආන් එවන් උතුම් ශ්‍රේෂ්ඨ පරම්පරාවක උප්පත්තිය ලැබෙනවා. තාත්තා දිහා බලන්නේ ඒකයි. කුලය කියන්නේ ඒකයි. මව අම්මා ගැන බලනකොට විශේෂයෙන් බලනවා අම්මගේ වයස. අම්මගේ වයස බලනවා කියලා කියහම මම ගිහිල්ලා උපදින අම්මා තව කොච්චර කල් ජීවත් වෙනවද? ස්වභාවයෙන්ම බෝසතාණන් වහන්සේ මව් කුසට ආවට පස්සේ අම්මගේ වයස තියෙන්නේ මාස 10කුත් දවස් 7යි. එහෙම නැතුව බෝසතාණන් වහන්සේ ඉපදිච්ච නිසා මායාදේවිය කලුරිය කරනවා කියන කාරණාව ධර්මයේ කියන්නේ නැහැ. උන්වහන්සේ ඉපදුනත් නැතත් ඒ කාලෙට මායාදේවින් වහන්සේ කලුරිය කරනවාමයි. ආයුෂය ඉවරයි. ඒ කියන්නේ එහෙමනම් එදා කාලේ මිනිස්සුන්ගේ ආයුෂත් එක්ක තියෙන අඩු ආයුෂය. එතකොට මට උපත දෙන්න සූදානම් වෙලා ඉන්න අම්මා තව කොච්චර කාලෙකින්ද ජීවිතෙන් සමුගන්නේ කියලා බලලා තමයි කුසට වඩින්නේ. මම කුසට පිළිසිඳගෙන මාස 10න් උප්පත්තිය මට දුන්නට පස්සේ 7 දවසක් වෙනකොට ඇගේ ආයු කාලයම ඉවරයි. ඒක බලාගෙනයි වඩින්නේ. ඊළඟට බලනවා අම්මා කුමන සීලයක ඉන්නවද කියලා. පන්සිල් මත ඉන්නවනම් බෝසතාණන් වහන්සේ වඩින්නේ නැහැ කියලාම සඳහන් කරනවා. එන මායාදේවීන් වහන්සේ අටසිල් මත ඉන්න ඕනේ. සඳහන් කරනවා එදා අටසිල් ගත්තා. ගත්තේ තනියම කියලා. වෙනදා අසිත කාල දේවල තාපසතුමාගෙනුත් සිල් ගන්නවා. එදා ගියේ නැහැ. මොකද කුස බිම තියන්න කැමතිත් නැහැ. උඩ ඉඳගෙන සිල් ගන්න කැමතිත් නැහැ. එහෙනම් කල්පනා කළා දෙකටම වඩා හොඳයි මම තනියම සිල් ගන්නවා. ඉතින් තනියම සිල් සමාදන් වෙලා තමයි හිටියේ. ඒ කියන්නේ දන්නවද අද බෝසතාණන් වහන්සේ කුසට එන බව? නොදන්නව නම් එහෙම වෙන්නේ නැති. මොකද මේ නිකම්ම නිකං අම්මා කෙනෙක්ද? මහා කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා ඉන්නේ මේ ක්‍රියාව වෙනුවෙන්. එනිසා නොදන්නවම වෙන්නත් මොකක් හරි හේතුවක් දැනුවත් වෙන ක්‍රමයක් තියෙන්නේ. ඒකනේ සිල් ගන්න එහෙම ගියේ නැත්තේ. ආන් එහෙම අම්මා දිහා බලලා තමයි මාතෘ ගර්භයට වඩේ. ආන් ඒ වඩිනකොට නිමිති පහළ වෙනවා 32ක්. මාතෘ ගර්භයට වඩිනකොටත් නිමිති 32ක් පහළ වෙනවා. මාතෘ ගර්භයෙන් බිහි වෙනකොටත් නිමිති 32ක් පහළ වෙනවා. හැබැයි මාතෘ ගර්භයේ වැඩ ඉන්නකොටත් සුවිශේෂී සිදුවීම් රාශියක් තියෙනවා. මහා මායා දේවින් වහන්සේට උවමනා වුණොත් තමන්ගේ පුතා බලන්න. ඒකට කිසිම බාධාවක් නැහැ. අපිට පුළුවන් ද බලන්න? අපිට බලන්න බෑ. නමුත් මායාදේවීන් වහන්සේට බලන්න පුළුවන්. අපිට අපේ කුසේ දරුවෝ ඉන්නවා පේන්නේ නැති වුණාට සඳහන් කරනවා මායාදේවීන් වහන්සේට කුස දිහා බලන්න විතරයි ඕනේ කියලා. ඒ කියන්නේ එතකොට කුසේ මස් තිබුණේ නැද්ද? තිබුණා. සඳහන් කරනවා බෝසතාණන් වහන්සේගේ අසීමාන්තික ගුණ තේජස වහන්න කුස වටේට තියෙන මාංශ රැල්ල අසමත් කියලා. එහෙනම් බලපු ගමන් පේනවා. ඉස්සරහ පැත්ත විතරක් පේනව නෙමෙයි, වටේටම පේනවා. එතකොට වටේට පේනකොට මේ වාඩි වෙලා ඉන්නකොට යටපැත්ත පේන්නේ නැතුව යනවා. ඒකත් සඳහන් කරනවට කතාවේ නෑ. වටේටම උපකරපු මණික් ගලක් අතේ තියාගෙන කාට හරි පෙන්නුවොත් අත්ලට හිටපු කොටස පේන්නේ නෑ. නමුත් එයාට ඒකේ හොඳටම ලස්සන බලන්න ඕන නම් ඒක නූලකින් ගැට ගහලා වගේ එල්ලන්න වෙනවා. ආන් එතකොට මණික් ගල හැම පැත්තම පේනවා වගේ බෝසතාණන් වහන්සේගේ උඩ යට පිටපැත්ත සියල්ලම මායාදේවීන් වහන්සේට පේනවා කියලා සඳහන් කරනවා. ඒක තමයි උන්වහන්සේගේ ගුණ තේජසේ ආනුභාවය. අපේ අම්මලා දරු ගැබක් හටගත්තාම ටික ටික කුස ඉස්සරහට නෙරාගෙන ඇවිල්ලා හැමෝම දැනගන්නවා ඇය ගැබ්බරයි කියලා. සඳහන් කරනවා මායාදේවීන් වහන්සේ කුස ස්වභාවයට වඩා තව එක ප්‍රමාණයක්වත් ඉස්සරහට නෙරාගෙන ආවේ නැහැ කියලා. කිසිම අපහසුතාවයක්, ක්ලාන්ත ගතියක්, පාද ඉදිමීමක්, කොන්දේ අමාරුවක්, ඒ කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. තාම පහසුවෙන් මාස 10ක් මේ කුස දරාගෙන ඉන්නවා. කිසිම අපහසුතාවයක් නැහැ. හැබැයි ආරක්ෂාව වෙනදට වඩා බොහොම තර කරලා තියෙනවා. බෝසතාණන් වහන්සේ කුසට වඩිනවත් එක්කම අපේ සක්වලේ සතරවරන් දෙවිවරු මායාදේවීන් වහන්සේගේ කුටිය ඇතුළටම වඩිනවා. සතරවරන් මහරජවරු කොයි තරම් බල පරාක්‍රමයක් තියෙන අයද එක දිව්‍ය රාජ්‍යයක් යටතේ පාලනය වෙන ප්‍රමාණය කෝටි ලක්ෂයක් කියලායි හඳුන්වලා තියෙන්නේ. කෝටි ලක්ෂයක අධිපතියෝ මේ කුස රකින්න මේ කුටියටම වඩිනවා. සඳහන් කරනවා මායාදේවීන් වහන්සේට පෙනීම ඉන්නවා කියලා. නාන වේලාවට, ශරීර කෘත්‍ය කරන වේලාවට ඒගොල්ලෝ නොපෙනී ඉන්නවා. හැබැයි සලකන්න යනවද? සලකන්න යන්නෙත් නැහැ. බෝසතාණන් වහන්සේගේ සීල තේජානුභාවය ඊට වඩා ඉහළයි. ඒ නිසා අර සතරවරන් දෙවිවරු දාසයන් සේම ඉන්නවා. වැඩකරුවන් සේම ඉන්නවා. ආරක්ෂකයෝනේ ඇවිල්ලා ඉන්නේ. සඳහන් කරනවා ඒ විතරක් නෙමෙයි 10000ක් සක්වල 40000ක් සතරවරන් දෙවිවරු මේ හතර දෙනා ඇරෙන්න කඩුව අතින් අරගෙන දිගින් දිගට සක්වලින් සක්වල මුර කෙරුවා කියලා. ඒ කියන්නේ බෝසත්මවට හානි කරන්න කවුරුවත් එන්නේ නැහැ. අමනුෂ්‍යයෙක් හරි පෙනී හිටලා යම් බීතියක්වත් ඇති කරන්න හදයිද කියලා තමයි මේ ආරක්ෂාවට එන්නේ. ඉතින් මේ මාස 10 මේ ආරක්ෂාව සපයනවා. ආන් ඒගොල්ලන්ට කවුද කියන්නේ? දැන් අපේ අයත් පින් දෙනවනේ ඉෂ්ට දේවතාවන්ට. අපිව ආරක්ෂා කරන අපගේ ඉෂ්ට දේවතාවෝද මේ පින් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරන වෙලාවක් අපි ගාව තියෙනවා. දැන් කවුද මේ ඉෂ්ට දේවතාවෝ කියලා කියන්නේ? අපි හැමෝම ගාව ඇද්ද ඒගොල්ලෝ? එහෙම නැති අපි පව් කරන අය ගාවත් ඉෂ්ට දේවතාවෝ ඉන්න ඉපයි. සිල් නැති අයත් ඉෂ්ට දේවතාවෝ ඉන්න ඉපයි සිල් නැති අය ගාවත්. එහෙම නෑ. හොඳට සිල් ගුණ පුරන අය ආරක්ෂා කරනවා. ඇයි ඒ පුද්ගලයාගෙන් ඒ සමාජයට යහපතක් වෙන නිසා. මෙලොව පරලොව දෙකම යහපත් කරගන්න ඒ අයට ඒ පුද්ගලයාගෙන් පිහිටක් හම්බ වෙනවා. ආන් එවන් අය රැකලා තියෙනවා. මොකද අන් අයගේ යහපත උදෙසා. නිවන් දොර ඇරීම උදෙසා. එතකොට ඒ අය අතින් රහත් වෙලා නැත්තම් කිසිම වරදක් කෙරෙන්නේ නැතුව ඉන්නවද? වැරදි කෙරෙනවා. එදාට අර දෙවිවරු දාලා යනවද? සඳහන් කරනවා දාලා යන්නේ නැහැ කියලා. ඒ කියන්නේ වැරද්දට අනුබල දෙනවද? නැහැ. නමුත් ඉන්නවා. ඇයි අපිට පෙවුන් නැති වුණාට දෙවියන්ට ඉදිරියේ පේනවා. අද වැරද්දක් කරෙන්න පුළුවන්. හැබැයි හෙට මොහුගෙන් මහ යහපතක් සමාජයට වෙනවා. ආන් ඒ හින්දා හෙට ඔහුගෙන් සමාජයට වෙන යහපත උදෙසා ඔහු රැකගෙන ඉන්නවා ඉෂ්ට දේවතාවෝ. එහෙමනම් අපි ගාවටත් එන්නේ අපි ගාව තියෙන ගුණ ධර්ම අනුව. ඉතින් මේ සතර වරන් දෙවියෝ එහෙම ආරක්ෂා කරනවා. දසමාසයේම බොහෝම පහසුකම් තියෙනවා. හැම රාජ්‍යයකම රජවරු මායා දේවීන් වහන්සේට නොඑක ආකාරයේ පුදපඬුරු යවනවා. හැබැයි තමන්ගේ ස්වාමියාවත් රාගසිතින් යුක්තව මායා දේවීන් වහන්සේ ගාවට යන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. යම් හේතුවකින් වෙනවා නම් සඳහන් කරනවා අර දෙවිවරු දිව්‍යමය දන්වැල් වලින් පාද ගැට ගහලා එළියට ඇදලා දානවා කියලා. ලඟ වෙන්න දෙන්නේ නැහැ. මායා දේවීන් වහන්සේට කිසිම ආකාරයකින් රාගසිතක් උපදින්නෙම නැහැ. ඒ බෝසතාණන් වහන්සේගේ සීල තේජසේ අනන්ත අනුභවය නිසා. ඉතින් මේ විදිහට දසමාසයක් මාතෘ ගර්භයේ වැඩ ඉඳලා දසමස් ඇවෑමෙන් නැවත නිමිති 32ක් පහළ කරවමින් මේ ලෝක ධාතුව විශේෂයෙන් කම්පා කරවමින් උන්වහන්සේ මනුස්ස ලෝකෙට වඩිනවා. ඒ වඩිනකොට බාරගන්නේ ආන් අර සඳහන් කරපු ආර්යයන් වහන්සේලා 4 නමක්. රහත් වූ බ්‍රහ්ම රාජියෝ 4 නමක් රත්තරන් දැලක් අරගෙන එනවා. උන්වහන්සේලා බෝසතාණන් වහන්සේ මාතෘ ගර්භයෙන් බිහි වෙනවත් එක්කම අර රන් දැලින් බාර ගන්නවා. හැබැයි විශේෂත්වයක් තියෙනවා. මායා දේවීන් වහන්සේ දරුවා බිහි කරන්නේ ඉඳගෙනවත් ඇල වෙලාවත් නෙමෙයි හිටගෙනමයි කියලා. ඒක තමයි තියෙන පහසුම ඉරියව්ව කියලා තමයි ධර්මයේ සඳහන් කරන්නේ. අපේ අම්මලා නම් ගොඩක් වේදනාවෙන් දාපි බිහි කරනකොට නමුත් මායා දේවීන් වහන්සේට අල්ප මාත්‍ර කායික අපහසුතාවයක් නැතුව බෝසතාණන් වහන්සේ මාතෘ ගර්භයෙන් බිහි වෙනවා. අපි බිහි වුණේ මුලින් ඔළුව. නමුත් බෝසතාණන් වහන්සේ ධර්මාසනයකින් බහින ධර්ම කතිකෙක් වාගේ පාද දෙකින්ම තමයි රන්දල මත පතිත වෙන්නේ. වැටෙන්නේ නැහැ, හිට ගන්නවා. මාතෘ ගර්භයේ ඉන්නකොට අපි හිටපු හැටි සඳහන් කරනවා. ගස් පෙණයක් ඇතුලේ වඳුරු පෙටියෙක් යම්සේ හිර වෙලා ඉන්නවද අපි මාතෘ ගර්භයේ හිටියේ එහෙමයි කියලා. පාද දෙකත් අකුලගෙන, අත් දෙකත් අකුලගෙන එක පැත්තකට තියාගෙන අපි බොහෝම අමාරුවෙන් හිටියා. බෝසතාණන් වහන්සේ භාවනා කරන ආසනයකින් වාඩි වෙලා මවගේ පිට දිහාට හේතු වෙලා බොහොම ඍජු විදිහට ඉදිරිය බලාගෙන වැඩ හිටියා කියලා සඳහන් කරනවා. ඒක සුවිශේෂී කාරණා තමයි. රන්දලින් බාරගත්තට පස්සේ මේ 10 මාසයක් ආරක්ෂා කරපු සතරවරන් දෙවියන්ට බෝසතාණන් වහන්සේ ලැබෙනවා. සතරවරන් දෙවියෝ අඳුන් දිවි සමකින් බාරගත්ත කියලා සඳහන් කරනවා. ඊට පස්සේ ශාක්‍ය රජවරුන්ට හම්බ වෙනවා. ශාක්‍ය රජවරු ඊටාම පාරිශුද්ධ වූ ධවල වස්ත්‍රයකින් පිළිගත්ත කියලා සඳහන් කරනවා. ඉන්පස්සේ තමයි මහ පොළොවට ශ්‍රී පාද තබන්න ලෑස්ති වෙන්නේ. ආන් මේ වෙලාවට නෙළුම් මල් 7ක් තිබුණ නෙමෙයි. සක්වලවල් 10000ම නෙළුම් මල් වලින් වැහෙනවා. ඒ කාරණාව එහෙම්මම පැහැදිලි කරනවා. සක්වලවල් 10000ම නෙළුම් මලෙන් වැහෙනවා. ඒ කියන්නේ ගංගාවල් ඉතුරුුනේ නැහැ, මහා සමුද්‍ර ඉතුරුුනේ නැහැ, මහා කඳු මුදුන් ඉතුරුුනේ නැහැ. ඒ සියල්ලම නෙළුම් මලින් වැහෙනවා. කළුගල් පලාගෙන දණ්ඩ පදුම කියන විශේෂ පුෂ්පයන් පිපුණ කියලා සඳහන් කරනවා. ඒත් එක්කම මුළු අහස් තලයේම නෙළුම් මල් වලින් වැහෙනවා. ඒ නෙළුම් මල් වල නැට්ට උඩට මල විතරක් පාතට පේනවා. එල්ලෙනවා නෙළුම් මල්. ආන්ගවට කියනවා ඕලම්බික පදුම කියලා. එල්ලෙන නෙළුම්. කවුද මේ පූජා කරන්නේ? ස්වභාව ධර්මයමයි. ගස්වල මල්පල දරනවා හොඳට. පින්නතුනි, ස්වභාව ධර්මයේ විසින් මේ තරම් පුෂ්ප උපහාර දක්වන්නේ. මෙතන මේ අද බෝධිසත්ව අන්තිමාත්ම භාවයේ උපදින්න එනකන් ලෞතර බුදුරජාණන් වහන්සේලාට, පසේ බුදුරජාණන් වහන්සේලාට, මහරහතන් වහන්සේලාට, සර්වඥ ධාතුන් වහන්සේලාට, ජයශ්‍රී මහ බෝධිරාජාණන් වහන්සේලාට, ආර්ය උතුමන් වහන්සේලාට මොන තරම්නම් මල් නෙලලා පූජා කරන්න නැද්ද? ස්වභාව ධර්මයේ උන්වහන්සේට මෙහෙම මල් පූජා කරන්න. ඒ ඔබ වෙනුවෙන්මයි, ඒ අපි වෙනුවෙන්මයි. ඊට පස්සේ උන්වහන්සේ හතර දිශාවම බැලුවා මට වඩා උතුම් කෙනෙක් ඉන්නවද කියලා. සිව් පැත්තම බලනකොට හැම පැත්තෙම දෙවියෝ ഘോഷා කළේ ස්වාමීනි, ඔබ වහන්සේට වඩා උතුම් අය තබා සමානෙක්වත් කොහෙන්ද? සිව් පැත්තෙම ඔය ഘോഷාවය ඇහුනේ. සමාන කෙනෙක්වත් නැහැ. ඊට පස්සේ තමයි අර අභීත සිංහනාදය කළේ. අග්ගෝ හමස් මිලෝකස්ස, ජෙට්ටෝ හමස් මිලෝකස්ස, සෙට්ටෝ හමස් මිලෝකස්ස, අයමන්ති මාජාති නත්ති දානි පුනබ්බව. මම මේ ලෝකයට අග්‍රයි, මම මේ ලෝකයට ජේෂ්ඨයි, මම මේ ලෝකයට ශ්‍රේෂ්ඨයි. නමුත් මේක මගේ අන්තිම උපතයි. ඒ ප්‍රකාශය කළේ හත් පියවරක් ඉස්සරහට වැඩම කරලා. ඒ හත්වෙනි පියවර මත නතර වෙලා තමයි මේ ප්‍රකාශය කරන්නේ. සඳහන් කරනවා ඒ පියවර මත වඩිනකොට ශරීරයේ වස්ත්‍ර තිබුණේ නැහැ කියලා. යම්සේ දරුවෙක් පිහි වෙන්නේද ඒ ස්වરૂපේම තමයි. වස්ත්‍ර නැහැ. ලොකුුණෙත් නැහැ කියලා සඳහන් කරනවා. යම්සේද උපදින බිලිඳෙක් බෝසතනන් වහන්සේත් ඒ බිලිඳම තමා. ලොකු වෙලා ප්‍රකාශය කරන්න ගෙතන වෙනසක් තියෙනවනේ. නැ මේ පුංචි බිලිඳම තමා මේ ප්‍රකාශය කරන්නේ මට වඩා අග්‍ර කෙනෙක්වත්, ජේෂ්ඨ කෙනෙක්වත්, ශ්‍රේෂ්ඨ කෙනෙක්වත් නැහැ කියලා. නමුත් අර හතර දිශාව බලනකොට ඉන්නවද කියලා දෙවියෝ ഘോഷා කරලා නැහැ කිව්වා. සඳහන් කරනවා මහා කල්ප 16000ක් අවශ්‍ය තිබිච්ච රහත් වෙච්ච බ්‍රහ්ම රාජුය ඇවිල්ලා දන ගහලා කියනෝ නැහැ කවුරුවත් නැහැ කියලා. එතනත් ආපහු රහතන් වහන්සේලා තමයි දන ගහන්නේ. අර පස්සේ කාලේ එක බමුණෙක් බුදුරජාණන් වහන්සේට චෝදනා කළානේ වැඩිහිටියන්ට ගරු කරන්නේ නැහැ කියලා. ආන්ගෙදත් බමුණට කියලා දුන්නා. අද නෙමෙයි බ්‍රාහමණය, එදා මම ඉපදිච්ච දවසෙත් මෙන්න මෙවන් අය මං ගාව දන ගැහුවා. මේ ලෝකෙ මගෙන් ගෞරව සම්මාන ලබන්න පුළුවන් වස්තුවක් කෙනෙක් මේ ලෝකෙ නැහැ කියලා. යම් කෙනෙක් ඉස්සරහට එනකොට භාග්‍යතුන් වහන්සේ ඉන්න ආසනෙන් ඔහු එන නිසා නැගිට්ටා. එහෙමනම් එන පුජ්‍යලයාගේ හිස එතනම ගැලවිලා බිම වැටෙනවා කියලායි සඳහන් කරන්නේ. මේ ගුණ කදම්බය නැගිට්ටවන්න කෙනෙක් මේ විශ්වයේ එදත් නෑ, අදත් නෑ, හෙටත් නෑ. එද මේ විදිහට කාලය කෙමෙන් කෙමෙන් ගෙවීගෙන ගිහිල්ලා 16 වයසට එනකොට සුද්ධෝදන මහරජුරු විවාහ කරලා දුන්නා. ළමා කාලේ තව දක්වන්න කරුණු කාරණා ඕන තරම් තියෙනවා. ළමා කාලේ ගෙවිච්ච හැටි, මාලිගා හදලා දුන්න හැටි, බොහෝ දෙනාගේ වන්දනා මාන වලට ලක්විච්ච හැටි, තව මේ කාරණාවත් එක්ක සාකච්ඡා කරලා ඉවර වෙන්න කරුණු නෙමෙයි. හැබැයි බෝසතාණන් වහන්සේ කවදාවත් කාටවත් වඳින්නේ නැහැ. මේ අන්තිම ජීවිතේ මව්පියන්ටවත් වඳින්නේ නැහැ. අපේ දහම් පාසල් පොත්වල, අපේ ඉස්කෝල පොත්වල තියෙනවා සර්ව මිත්‍ර කියලා ගුරුවරයෙකුත් හිටියා කියලා. එතකොටම හැබැයි අර සිංහනාදය බොරු වෙනවා. අග්ගෝ හමස් මිලෝකස්ස කියප එක. මම අග්‍රයි කියප එක. මොකද ශිෂ්‍යයා ගුරුවරයාට වඳින්න ඕනේනේ. එහෙනම් සර්වමිත්‍ර කියලා ආචාර්යවරයෙක් හිටියානම් ගුරුවරයා ශිෂ්‍යයාට වැඳලා උගන්වනවා නෙමෙයි, ශිෂ්‍යයා වැඳලා ඉගෙන ගන්නවා. එහෙනම් බෝසතන් වහන්සේ වඳින්න ඕනේ. ඒ කියන්නේ අග්‍ර කෙනෙක් ඉන්නවා. අර ප්‍රකාශයේ බොරු වෙනවා. නෑ, එහෙම වඳින්නෙම නෑ කියලා ධර්මයේම සඳහන් කරනවා. ගුරුවරු නෑ කියලා ධර්මයේම සඳහන් කරනවා. මේ අන්තිමාත්මේ විතරද ගුරුවරු නැත්තේ? නෑ, බුද්ධත්වයට ආසන්න වෙනකොට ආත්ම ගණනාවක ගුරුවරු නෑ. විදුර පණ්ඩිතතුමාට ගුරුවරයෙක් නෑ. මහෞෂධ කුමාරයාට ගුරුවරයෙක් නෑ. කුස රජුරන්ට ගුරුවරයෙක් නෑ. නමුත් මහා ශක්ති කදම්බයන් තිබුණා. කාගෙන්වත් ඉගෙන ගත්තේ නෑ. කුස රජුර මොන තරම් දක්ෂද? කෝටි 7ක් එක යුද්ධ කරන්න ආවේ තනියම. කාටද මේ ලෝකේ කෝටි 7ක් එක යුද්ධ කරන්න පුළුවන්? මුළු ජම්බුද්වීපයේම ඇහෙන හඬවල් 4ක් පිළිබඳව ධර්මයේ සඳහන් කරනවා. එයින් එකක් තමයි කුස රජුරවන්ට කෝටි 7ක් ඇවිල්ලා පණිවිඩයක් එව්වා අපි යුද්ධයට ආවෙන්න කියලා. කුස රජුරු ඇතාගේ පිටියේ නැගලා යුද පිටියට ඇවිල්ලා ඉන්න පිරිසකින් ඇහුවා මටයි කුස කියලා කියන්නේ. අහං සීහස්සර කුස රාජා, මට තමයි සිංහසේනාධිපති කුස කියලා කියන්නේ. කවුද යුද්ධ කරන්න ආවේ කියලා ඇහුවේ. සඳහන් කරනවා ඒ ප්‍රකාශයේ විතරයි කෝටි 7ක් හිස් ලූලු අත දීවා කියලා. ආවේ කොහෙන්ද, දුවන්නේ කොහටද කියලාවත් මතක තිබුණේ නැහැ කියලා. යුද්ධයක් තිබුණේ නැහැ. ආන් ඒ වෙලාවේ ඇතාගේ පිටින් බිමට පැනලා මේ 7 දෙනෙක් 7 පැත්තට දුවනෝනේ. මේගොල්ලෝ එක්ක ආපු රජවරු. එහෙනම් 7 පැත්තටම දුවලා රජවරු 7 දෙනාම අල්ලගෙන ඇවිල්ලා එකට ගැට ගහලා තිබ්බා කියලා සඳහන් කරනවා. ඒ තරම් දුවන්න පුළුවන් ශක්තියක් තිබුණා. හරියට ඊතලයක් යනවා. මහ පුදුම ශක්තියක්. එතකොට මේ හැකියාවන් ලබාගත්තේ කාගෙන්වත් ඉගෙනගෙන නෙමේ, ස්වභාවයෙන්ම තමන්ගේ ශක්තිය. ඉතින් අන්තිම ජීවිතයේ එහෙනම් කොයිතරම් ශක්තිවන්තද? ඒ හින්දා ගුරුවරු හිටියෙත් නැහැ, කාටවත් වැඳෙත් නැහැ. क्रमक्रमें आयु वर्धने विमिंग आव विवाह करन वयसटस्ताव හැබැයි කවුරුවත්ම දුවක් දෙන්න කැමති නෑ කිසිම දෙයක් ඉගෙනගෙන නෑ කිසිම රාජ්‍යතාන්ත්‍රයක් පාලනය කරන්න පුළුවන් ශිල්පයක් ශාස්ත්‍රයක් දන්නේ නෑ සඳහන් කරනවා ඒ වෙලාවේ මව්පියන්ට ඇති වුණා ලොකු දුක ඒ පුතා විවාහ කරන්න හැටියක් නෑනේ හැබැයි එක දවසක් පුතාට ඒ කාරණාව කිව්වා අන්න එදයි කිව්වේ එහෙනම් ශිල්ප පෙන්වන්න කරුණු සූදානම් කරන්න කියලා කටයුතු කරන්න කියලා කටයුතු සංවිධානය කළා ඇවිල්ලා අතට ගත්තේ 1000ක් දෙනා එකතු වෙලා අදින දුන්න මිනිස්සු 1000ක් එකතු වෙලා අදින උඩ දුන්නක් තමයි අවගමන් ගත්තේ. ඒ කියන්නේ හැබැයි ඒ කාලේ ඒ තරම් ශක්තිවන්තයෝ හිටියා. මේ දුන්න හදලා තිබ්බේ කලින් කවුරු හරි අදින නිසානේ. සඳහන් කරනවා ඒක කාගවත් නෙමෙයි තමන්ගේ තාත්තා පාවිච්චි කරන දුන්නේ. ඒතර සුද්ධෝදන මහරජුගේ මොන තරම් ශක්තිවන්තද? අමතක කරන්න එපා ඒක ශාක්‍ය වංශය. එන ශාක්‍ය වංශය හැදුන හැටි ශාක්‍ය වංශයේ උපදින අය ශක්තිමත් වෙන බව අපි පින්නතුන් දන්නවනේ කපිල ඍෂිවරයා මේ වෙනම රාජ්‍යයක් හදාගෙන යන මේ කුමාරවරු 4 දිනකටයි කුමාරිකාව 5 දිනකටයි කිව්වා වෙනම රාජ්‍යයක් නම් ගොඩනගන්නේ ඒක මෙතන ගොඩනගන්න. මෙතන හරි ශක්තිමත් තැන. මෙතන මැඩියෙක් උපන්නොත් නාගයෙකුට වඩා ශක්තිමත්. මෙතන මුවෙක් උපන්නොත් කොටියෙකුට වඩා සිංහයෙකුට වඩා ශක්තිමත්. මෙතන දරුවෙක් උපන්නොත් මේ ලෝකේ සාමාන්‍ය මිනිසුන්ට වඩා අසහාය විදියට ශක්තිමත්. ඒ හින්දා රාජ්‍ය මෙතන හදන්න. කපිල ඍෂිවරයාගේ අනුශාසනාවෙන් ඉතන රාජ්‍ය ගොඩනගපු නිසා ආන්ගේ රාජ්‍යෙට කපිල වස්තුපුරය කියලා අලුත් නමක් තිබ්බා. ස්වභාවයෙන්ම කපිල වස්තුවේ උපදින අය මහා පුදුම ශක්තිවන්තයි. හැබැයි තාත්තා හිටගෙන අදින දුන්න පුංචි වයසේ පුතා උත්කුටිකෙන් ඉඳලා ඇද්දා කියලා සඳහන් කරන්නේ. බෝසතාණන් වහන්සේට තිබුණ ශක්තිය මිනිස්සු කෝටි 10000ක ශක්තිය. මේ දුන්න නිය පිටින් අදිනවාගේ දුන්නා. ඉතින් ශිල්ප දැක්කුවා ඥාතින් සියලු දෙනාම පුදුමයෙන් පුදුමයට පත් වුණා යශෝදරා කුමාරිව විවාහ කරගන්න ලැබුණා අවුරුදු 29ක කාමභෝගී ජීවිතයකුත් ගෙවුණා සුද්ධෝදන මහරජුරු හැබැයි ලෙඩෙක් මහල්ලෙක් මැරුණ කෙනෙක් කවදාවත් දකින්න තිබ්බේ නෑ හැම වෙලාවෙම ඒ අය අතුල් නගරෙන් පිට කරලම තිබුණා දැකලා තිබ්බොත් එහෙම ඒ අයට දඩ ගහනවා එහෙනම් අයිම කළා එහෙනම් කවදාවත් මේ දේවල් දකින්නේ නෑ. අවුරුදු 29ක්ම ගෙවෙන්න එනවා. තාම 28 ඉන්නේ 28 ආග භාගයේ. දෙවියෝ කල්පනා කළා මෙහෙම ගියොත් මේ කාරණාව කොතනින් නතර වෙයිද දන්නේ නෑ. ආන් ඒ නිසා 28 වෙනි අවුරුද්ද ගෙවෙන්න ලෑස්ති වෙනකොට ආසන්න වෙනකොට ආග භාගයේ වෙනකොට උයනට යන වෙලාවේ දෙවි කෙනෙක් ලෙඩෙකුගේ වෙස් ගත්තා. ආන් එදා පළවෙනි වතාවට දැක්කම එහෙම කෙනෙක්. ඒ නිසා කොහොමවත් හිතා ගන්න බෑ. චන්නා මාත්‍යාගෙන් ඇහුවා. කවුද අර? තොරතුරු ඔක්කොම කීවා. පුදුමාකාර කලකිරීමකින් ජීවිතේ කඩා වැටෙනා වාගේ වුණා. හරවන්න කිව්ව රතේ ආපහු. හරවලා මාලිගාවට ගියා. 4 මාසයක් යනකම් අය උයන පැත්තේ යන එක ගැන කල්පනා කළේ නෑ. ඒකයි මම සඳහන් කළේ 28 වෙනි අවුරුද්දේ අගභාගයේ තමයි නිමිති දෙකිල්ල පටන් ගත්තේ කියලා. නැවත උයනට යන්නේ මාස 4කට පස්සේ කියලා බුද්ධ වංශාට කතාවේ සඳහන් කරනවා. එදා යනකොට මහල්ලෙක් දැක්කා. එදත් හැරුණා. ආය 4 මාසයකට පස්සේ තමයි උයනට යන්නේ. එදා යනකොට මලමිණියක් දැක්කා. එදත් හැරුණා. ආයත් 4 මාසයකට පස්සේ යනකොට තමයි දෙවියෝ විසින් පැවිදි වෙසකින් ඉස්සරහින් ගමන් කරන්න පටන් ගත්තා. හැබැයි ඒ ශාන්ත රූපය දැකලා ඇති වුණේ පුදුමාකාර සතුටක්. මේ දවස් ටික නැත්තම් මේ මාස ගානම ගිනි අරගෙන වාගේ හිටියේ මේ මෙහෙම ජීවිතයක්ද මේ ගෙවෙන්නේ කියලා. ආහාර ශාන්ත රූපය දැකලා තමයි හිත නිමෙන්න පටන් ගත්තේ. තීරණය කළා කවදා හරි දවසක මම එතෙන්ට යනවමයි කියලා. එදා උයනට ගියා වෙනද වගේම සතුටින් හිටියා. නාන වෙලාවට නාගත්තා. හැමදාම ඉතින් ඇඳුම් අඳින්න කෙනෙක් එනවා රජු රෝගාවට. එදත් ආවා. හැබැයි දා ඇඳුම් අඳින්න එන්නේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා. ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේමයි සඳහන් කරන්නේ අද ඇඳුම් අඳින්න කැමති කොහොමද ඒ විදිහට මන්දලා ඉන්න කියලා. තේරෙනවා අද ඇඳුම් අඳින්නේ වෙන දන්දන කෙනා නෙමෙයි කියලා. ඒ උනාට සැලකිල්ලෙන් බලන්නෙත් නෑ. මොකද දෙවියෙකුගේ ඇඟ ස්පර්ශ වෙනකොට ඒක තේරෙනවනේ. දෙවි රජෙක් හැටියට තමයි සරසලා තිබුණේ. මාලිගාවට එනකොට වෙනදට වඩා හරි ලස්සනයි. ආන් ඒ නිසා ඒ ප්‍රීතිය කිසා ගෞතමී දෙබ්බුත පදයකින් කියාපෑවා. ඒක අහලා සතුටු හිතුණා. ලක්ෂයක් වටන මුතුහර ඇයට තෑගි කරලා සිරියානට ගිහිල්ලා නිදාගත්තා. වෙනද වගේම හවස වෙනකොට නාටිකාංගනාව ඇවිල්ලා පිරුණදි ව්‍යාංගනාව වගේ. නටනවා ගායනවා වයින්නවා මොකවත්ම දිහා බැලිලා එහෙම කිසිම දෙයක් නැහැ. මේගොල්ලෝ කල්පනා කළා කාට බලන්න නටන්නද? හැමෝම තම තමන්ගේ කුටිවල ගිහිල්ලා වෙනද නිදින අය එදා එතනම වැටිලා නිදාගත්තා. ඒ කියන්නේ සිහි තිබ්බේ නැද්ද යන්න? තිබුණා. නමුත් දෙවියෝ විසින් යන්න දුන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ තරමටම නිදිබර කළා. ඒගොල්ලන්ට හොඳට නිින්ද යන්න ඇරලා බෝසතාණන් වහන්සේට අවදි කළා. අවදි කළා බලන්න මොහොතකට කලින් තිබිච්ච සිරියහනද මේ තියෙන්නේ. හරියට සිරියහන දැන් අමුසොහනක් වගේ. සමහර කාන්තාව උඩු බැලිය අතට වැටිලා. පාද දෙකක් දෙපැත්තට වෙලා අත් දෙකක් දෙපැත්තට වෙලා දැන් හරියට ඉදිමිච්ච මලකඳන් වගේ. තව පිරිසක් ගොරවනවා. තව පිරිසක් කෙඳිරි ගන්නවා. තව පිරිසක් මොනවද හීනෙන් කතා කරනවා. තව පිරිසක් මොනවද අමුක් කර කර මොනවද කනවා. තව පිරිසගේ කට පැත්තකින් පැක් කෙරෙනවා. උඩු බැලිය අතට බෙල්ල පැත්තට හැරිලා හැරිච්ච පැත්තෙන් කටින් උතුරනවා. ඒ හින්දා දැක්කේ උතුරන මල කඳක් වගේ. තව මොහොතක්වත් මෙතන ඉන්න බෑ කියලා පුදුමාකාර පිළිකුලක් හිතුණා. ඒ වෙලාවෙම නැගිට්ටා. නැගිටිනකොට චන්න කතා කරලා කිව්වා දැන් පිට වෙන්න ඕනේ. දැම්මම යන්න ඕනේ මට කියලා. චන්න ආභරණ ටිකත් අරගෙන අශ්ව ගලගාවට ගියා. ඉස්සරහම හිටිය සුදු පාට අශ්වයෙක්. එයාමයි ඉස්සරහම හිටියේ. සඳහන් කරනවා කොච්චර ලොකුද කියලා. බෙල්ලගාව ඉඳලා 18 රියන පිටිපස්සට දිගයි. දැවැන්ත අශ්ව රාජය. ආභරණ වලින් සරසගෙන ඉස්සරහට එක් කරගෙන ආවා. බෝසතාණන් වහන්සේ ගිහිල්ලා යසෝදරා දේවීන් වහන්සේ බලන්න. පුතා ඉපදිච්ච දවසම ළඟට යන්න පුළුවන්කමක් නැහැ. කුටියේ දොර නම් ඇරලා බැලුවා. නමුත් පුතාගේ ඇඟ උඩින් අම්මගේ අත තියෙනවා. ඒ අත අයින් කරලා පුතා ළඟට ගන්නත් බෑ. එහෙම වුණොත් ඇහැරෙනවා. ඊතන බුද්ධාන් සාට කතාවේ සඳහන් කරනවා මේ ජීවිත මොනතරම් සැපසේ ගෙවුණද යසෝදරා දේවීන් වහන්සේගේ යහන වටේට අතුරලා තිබිච්ච සමම්පිච්ච මල් කන්ද. අමුණක් වහන්න පුළුවන් සමම්පිච්ච මල් වලින් යහන වටේට මල් කන්දක් හදලා තිබ්බා කියලා. මොනතරම් සුවඳක් මැද්දේ සැතපෙන්නේ නැද්ද? නමුත් ආපහු ඉස්සරහට තියපු පය පිටිපසට ගත්ත එක තැනක් මේ. රාහුල කුමාරයාට කිව්වේ පුතේ උඹ විතරක් නෙමෙයි මේ ලෝකේ ඉන්න හැමෝම මගේ දරුවෝ. අසංඛ්‍ය 24ක් මේ මගේ දරුවෝ. ඒ ඔක්කොටම මම උඹට වගේම ආදරේ. ඒ නිසා ඒ අයත් සසරින් මුදවාගෙන ඒ අතර උඹත් මිදෙනවා. උඹට දක්වන ආදරේ ඒ අයට දක්වන්න හින්දා මං අද මෙතනින් බැහැර වෙනවා. පුතාට හිතින් එහෙම කියලා බෝසතාණන් වහන්සේ එළියට එනකොට අශ්වයා සූදානම් කරගෙන චන්න ඇවිල්ලා. හැබැයි වාසල් පවුරු ඉතාම තර කරලා වහලා. මොකද නිමිති හතරක් දැක්කහම යනවා කියලා නම් තබන දවස්වල බ්‍රාහ්මණයෝ කියලා තිබ්බා. සුද්ධෝදන රජුරෝ දන්නවා නිමිති හතරම දැන් දැකලා ඉන්නේ. දැන් කොයි වෙලාවෙයි ඇයිද දන්නේ නැහැ. වෙනදට වඩා පවුරු තර කරලා ආරක්ෂක බටය යොදලා ඉන්නේ 18 රියනක් උස වාසල් පවුරු. රියන් 18ක් උසයි කියලා සඳහන් කරනවා ප්‍රාකාර. නමුත් ලක්ෂ්‍යා ළඟට එනකොට චන්න කියන යෝධයෙක් සාමාන්‍ය කෙනෙක් මේ මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරලා ඉන්නේ මේ ආරක්ෂාවට එන්නේ. ආන් ඒ හිඳ කල්පනා කරනවා බෝසතාණන් වහන්සේත් අරගෙන අශ්වයත් අරගෙන පයින්නවා කියලා. අශ්වයා කල්පනා කරනවා මගේ ස්වාමියා මුලින් වාඩි කරවගෙන චන්න ඊළඟට ඉඳවගෙන මම පයින්නවා කියලා. ළඟට එනකොට අශ්වයාට ඇතිවෙච්ච සතුට. ආන් ඒ හිඳ සඳහන් කරනවා කෑ ගහපු තරම් මුළු ජම්බුද්වීපයටම ඇහෙනවා කියලා. ඒ අශ්වයාගේ හඬ මුළු දඹදිවටම ඇහෙනවා. දැන් දඹදිව ප්‍රමාණය දන්නවනේ අපි. එච්චරට ඇහෙන්න කෑ ගහන්න. ඒ මෙයාගේ සතුට. මහා කල්ප ලක්ෂයක් පෙරම්පුරු වෙයි. බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරන දවසේ පිට උඩ තියාගන්න. දැන් ඒ පාරමිතාව මල්පල ගැන්නෙන්න සූදානම් වෙන වෙලාව. කොයිතරම් සතුටක් ඒ හිත ඇතුලේ තිබුණද කියලා කාට කියන්නද? ආන් ඒකයි ඒ කෑ ගහන හඬ මුළු ජම්බුද්වීපයටම ඇහෙනවා. හැබැයි ජම්බුද්දීපයට ඇහුණා නම් මොනවා වෙයිද? සුද්ධෝදන රජුරුවෝ ඇමතිවරු සියලුම රාජ්‍ය රටවැසියෝ අවදි වෙනවා. දැන් හැමෝම දන්නවා අයෝ රජුරුවෝ කවද ඇයිද දන්නේ කීචයි. එහෙම වුණොත් නම් යන්න වෙන්නේ නැහැ. ආන් ඒ හින්දා හඬ පිට වෙනවත් එක්කම අශ්වයාගේ හේෂාරාවේ දෙවියෝ අල්ලනවා කියලා සඳහන් කරනවා. කටින් පිට වෙනවා. නමුත් තව මොහොතක්වත් එහාට යන්න දෙන්නේ නැහැ. මෙයාගේ සතුට ප්‍රකාශ කරන්න යට ඉඩ දීලා තියෙනවා. අශ්වයාගේ පිට උඩ වාඩි වෙනවත් එක්කම අර වාසල් පවුරේ හිම්ම මැරෙනවා. ඒ කාර්යණේක නවත්තන්න කාටවත් බෑ. සිව් පැත්තෙම තියෙන දොරවල් විවෘත කර දන් දුන්න පින මේ දොරවල් වහන්න කාටවත් බෑ. දෙවියෝ විසින් මැරලා දුන්නා. දෙවියෝ ඇරලා දුන්නට යන්න හම්බෙන්නේ නැහැ. ඇයි? එක පාදයක් කුසලා එක පාදයක් අශ්වයා තියෙනකොට සඳහන් කරනවා සුද්ධෝදන රාජ්‍ය රැව් පිළිරැව් දෙනවා මේ අශ්වයාගේ කුරහඬ ඒ තරම් ශබ්දයි කියලා. මේ අශ්වයා බෝසතාණන් වහන්සේ චන්නයි අරගෙන කුර ඉක්මන් කරලා දුවන්න පටන් ගත්තොත් සුද්ධෝදන රාජ්‍ය කම්පා වෙන තරම් හඬ පෙතිරෙනවා. එහෙම වුණොත් ආයෙත් යන්න වෙන්නේ නැහැ. බෝසතාණන් වහන්සේ කල්පනා කළා එහෙම වුණොත් මොනවා වෙයිද? ඒ නිසා ඇතැම් තැනක සඳහන් කරලා තියෙනවා මට අද යන්න බැරි වුණොත් සූවිසි අසංකේයයක් මගේ දරුවෝ කාගේ මූණ බලලා සැනසෙයිද කියලා. ඒ සිතුවිල්ල එනවත් එක්කම සඳහන් කරනවා දෙවිවරු 4 දෙනෙක් අශ්වයාගේ කුර 4 ඔසවලා තබනවත් එක්කම දොසට ගත්තා කියලා. කපිලවස්තුයෙන් එහාට ගිහිල්ලා තමයි ඒ කුර බිම තිබ්බේ. 30 යදුන් මාර්ගයේ ගෙවාගෙන අනෝමා නදිය ගාවට ගිහිල්ලා කෙස්වැටිය කපලා අහසට විසි කළා. ඒ කෙස්වැටිය බිම වැටෙන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කළා මට ලෞතර බුදු බව ලැබෙනවා නම්. ඒ කෙස්වැටිය අරගෙන ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ දෙව්ලොවටම අරගෙන ගියා. විශාල කරඬුවක් අරගෙන එනවා. ඊළඟට ගටිකාර මහ බ්‍රහ්මයා අෂ්ටපරිස්කාර පිළිගන්නවා. එහි සලු සංගල ඇඳගෙන ගිහි සලු දෙක ගලවලා අහසට විසි කළා ලෞතර බුදු වෙනවා නම් මේ සලු බිම වැටෙන්නේ නැහැ කියලා. මහ බඹු බඹලොවින් නික්මිලා දැවැන්ත කරඬුවක් අරගෙන එනවා. ස්වර්ණමය කරඬුවක්. ඒ කරඬුවෙන් සලු අරගෙන ගිහිල්ලා බඹලොව තැම්පත් කළා. ඒ සෑයට කිව්වේ සලුමිනි සෑය කියලා. කෙස් තැම්පත් කරපු සෑයට කිව්වේ සිළුමිනි සෑය කියලා. අදත් දෙවියෝ බ්‍රහ්මයෝ ඒ සෑයවල වන්දනා කරනවා. බෝසතාණන් වහන්සේ එතනින් අනුපිය අඹවණේට නික්මිලා යන්න ගියා. කන්තක ශෝකය දරා ගන්න බැරුව ලය පැලිලා නැවත දෙව්ලොව උපන්නා. චන්න මහරජුරවන්ට පණිවිඩය කියන්නේ සුද්ධෝදන මාලිගාවට යන්න ගියා. බෝසතාණන් වහන්සේ විවේකීව අනුපියඹවණේ වැඩ ඉඳලා පස්සේ දවසක රජගහ නුවරට පිණ්ඩපාතේ වැඩියා. හැබැයි පුදුම ලස්සන. ඒ ලස්සන වර්ණනා කරලා ඉවර කරන්න බැරි ලස්සන. රජගහ නුවර මිනිසු කවදාවත් එවන් ලස්සන මනුස්ස රූපයක් දැකලා නැහැ. මේ දෙවියෙක්ද බ්‍රහ්මයේද යක්ෂයේද ගාන්ධර්වයෙක්ද කියලා මිනිසුන්ට සැකයි. දම් පිළිගන්නනට වඩා ලස්සන බලන්න පෙරහැරක් වගේ පස්සෙන් යනවා. බිම්බිසාර මහරජුරවන්ටත් කාරණාව ආරංචි වුණා. රජුරුවත් වහවහ බලන් ආවා. බලන් ඉනකොට පණ්ඩවගිරි පර්වතයේ පාමුල වැඩ ඉඳගෙන හිඟාගත් දානි ටික වළඳනවා. ජීවිතේ පළවෙනි වතාවට පින්ඩ